අතීතයෙන් ඉගෙන ගනිමු. වර්තමානය සැලසුම් කරමු. අනාගතය හැඩගස්වමු. අයිබෝන් හිතවතුනි අපේ රටේ තියෙන ප්‍රශ්න 10ක් විතර අපි ගත්තොත් ඒ හැම එකටම විසඳුම තියෙන්නේ කලමනාකරණයේ ඇතුලේ කියලා කියනවා. හරියට කලමනාකරණය කරගත්තොත් අපි මුහුණ දෙන සහ අපි අත්විඳින ප්‍රශ්නවලට උත්තර හොයාගන්න පුළුවන් කියලාත් කියනවා. ඒත් එක්කම ප්‍රශ්න ගැන කිව්ව ගමන් තවත් කියන කතාවක් තියෙනවා. පිළිවෙලට මේ දේ කරා නම් මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. එහෙනම් මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැයි කියලාත් කියනවා. ඒ වගේම දුවලා ඉන්න අම්මලා බොහෝ වෙලාවට කියනවා දුව එක්කුණාම පිරිවලට ඉන්න ඕනේ නැත්තම් ගෙදර අවුල් වෙනවා ගෙදර අවුල් වුණොත් ඔක්කොම ඉවරයි. දැන් පිළිවෙල ඇතුලේ කලමනාකරණයට තියෙන තැන මොකද්ද? පිළිවෙල කලමනාකරණය ගෙදරකට වැදගත් වෙන්නේ කොහොමද? පිළිවෙල කලමනාකරණය ගෙදරින් සමාජයට අරන් යාමේ වැදගත්කම මොකද්ද? ඒ තුලින් රට තුල ඇතිවන වෙනස මොකද්ද? අපි සූදානම් වෙනවා අද මේ ගැන කතා කරන්න. මේ කාලාත්‍රේ කතාබහ අද අපි තෝරගත් මාතෘකාව පිළිවෙල සහ කලමනාකරණය. වෙනද වගේම අදත් පිළිවෙල සහ කලමනාකරණය ගැන කතා කරන්න අපි ආරාධනා කරා මේ විෂයපතය සම්බන්ධව පුළුල් දැනුමක් සහ අත්දැකීමක් තියෙන බොහොම කීර්තිමත් විද්වත් මණ්ඩලයකට. දැන් විද්වත් මණ්ඩලය ඇවිදිලා ඉන්නවා අපේ මැදිරියට. මම සූදානම් වෙන්නේ අද වැඩසටහනත් එක්ක එකතු වෙන විද්වත් මණ්ඩලය ඔබට හඳුන්වා දෙන්න. මුලින්ම අපිත් එක්ක එකතු වෙනවා වරලත් ගණක අධිකාරී උමේෂ් හිරන්ත නවගම්මුව මහතා. එතුමා සෑහෙන කාලයක් තිස්සේ ශාස්ත්‍රය තුළ තමන්ගේ අත්දැකීම් තියෙන කෙනෙක්, ශාස්ත්‍රය තුළ නියැලිලා ඉන්න කෙනෙක්. අපි සූදානම් පිළිවෙල සහ කලමනාකරණය ගැන එතුමාගේ අත්දැකීම් ඔස්සේ කතා කරන්න. ඒත් එක්කම අපිත් එක්ක එකතු වෙනවා පළදායිතා ලේකම් කාර්යාලයේ පළදායිතා ප්‍රවර්ධන නිලධාරිණී ආකල්ප සංවර්ධන දේශිකා ඩී එම් සේනානි දර්ශිකා කුමාරි මහත්මිය. එතුමිය තමන්ගේ විෂයපතේ ඔස්සේ පිළිවෙල තුළින් කලමනාකරණය තුළින් කොහොමද ඵලදායිතාවය ළඟා කරගන්නේ කියන කාරණාව අපිට කියලා දෙන්න සූදානම්. ඒත් සමගින් අපි ආරාධනා කරා අපේ වැඩසටහනට බොහොම සුපුරුදු චරිතයකට අපේ වැඩසටහන ආරම්භයේ සිට සම්පත්දායකෙක් විදිහට අපිට සහාය ලබා දුන්න කෙනෙක් අදත් ඇවිදිලා ඉන්නවා අපේ වැඩසටහනට. කලමනාකරණ හා ව්‍යාපාර උපදේශක වරලත් ගණකාධිකාරී බාහිර කතිකාචාර්ය චාමින්ද කුමාරසිරි මහතා. එතුමාත් සූදානම් වෘත්තීය ජීවිතය තුළ එතුමා ලැබපු අත්දැකීම් සහ අද බොහෝ මේ ගැටලු කලමනාකරණය පිළිබඳව එතුමා ලබන අත්දැකීම් ඔස්සේ මේ මාතෘකාව සම්බන්ධව ඔබත් එක්ක අපිත් එක්ක කතාබහ කරන්න. තිදෙනාටම ආයුබෝවන්. පිළිවෙල සහ කලමනාකරණය කියන වචන දෙක ඇතුළේ මොකක් හරි සම්බන්ධතාවයක් තියෙනවද? හැම වෙලාවෙම පිළිවෙලට හිටියොත් ඕන දෙයක් මැනේජ් කරගන්න පුළුවන්, කලමනාකරණය කරගන්න පුළුවන් කියලා කිව්වට අපි මේ වචන දෙක ඇතුළේ සම්බන්ධතාවයක් තියෙනවද කියලා දන්නේ නැහැ. ඒ නිසා සේනානි මහත්මිය මේ අපිට කියලා දෙන්න. පිළිවෙල සහ කලමනාකරණය මොකද්ද මේ වචන දෙකේ සම්බන්ධතාවය කියලා? මම මෙහෙම ආරම්භයක් ගන්න. ශ්‍රී ලාංකික වෙන අපි ඇත්තටම අභිමානවත් උරුමකම් රාශියක් එක්ක දායාද වෙලා ඉන පිරිසක් අපි. ඒක අපේ අතීත මුතුන් මිත්තන් හින්දාමයි. අපේ අද දවස ගත්තාම මුළු ලෝකෙම ආකර්ෂණය කරගන්න පුළුවන් විදි වටිනාකම් අපි ගහව තියෙනවා. උදාහරණ විදිහට ගත්තොත් වාරි තාක්ෂණය, කුෂිකර්මාන්තය, මූර්ති ශිල්ප, චිත්‍ර ශිල්ප මේ වගේ දේවල් අපි වටිනාකම් විදිහට කතා කරනවා. හැබැයි මේ වැතුලේ මේ අපි කතා කරන්නේ මේ අපිට ස්පර්ශ කරන්න පුළුවන් දේවල්. ඒ උරුමයන් විතරක් නෙමෙයි අපි ගහව තියෙනවා ස්පර්ශ කරන්න බැරි උරුමයනුත්. ඒත් අතීතයෙන් ආපු විශේෂයෙන් කතා කරොත් ආගන්තුක සත්කාර, එතකොට ආචාර ධර්ම, සිරිත් විරිත්, ගති පැවතුම් මේ හැමදේම අපි අතීතයත් එක්ක අභිමානයෙන් කතා කරනවා. මේ හැමදේකම අපි කතා කරන මොකක්ද මේ තියෙන මුල ආරම්භය? එහෙම නැත්නම් අපි කියන මෙතන වස්තු බීජය මොකක්ද? මේ කතා කරන දේවල් එක්ක අපේ වටිනාකම් එක කතා කරනකොට අපිට මතක් වෙනවා රොබර්ට් නොක්ස්ගේ එදා හෙළදිව. එතනත් කතා කරන මේ අපේ අගයන් වටිනාකම්, ස්පර්ශ කරන්න පුළුවන් වටිනාකම් සහ ස්පර්ශ කරන්න බැරි වටිනාකම්. ඒතර මේ හැම දෙයකම මුල ආරම්භය එහෙම නැත්නම් මුල් පුරුක අපි කතා කරන්නේ අපි ගහව තිබුණා හොඳ පිළිවෙල, ක්‍රමානුකූල බව, නියම කලමනාකරණය. මේ හැම දෙයක්ම එක ගුණාත්මක ප්‍රමිති. මේ ප්‍රමිති ඔක්කොම තමයි අතීතයෙන් අපිට දීපු ආදර්ශය. බොහොම සරලව කතා කරනවා පිළිවෙල.
ඒ පිළිවෙල අපි කතා කරනකොට පුද්ගල කේන්ද්‍රය ඇත්තටම අපි සරලවම ගත්තොත් පෞද්ගලික පිළිවෙල කියලා කොහොමද අපි පෞද්ගලික පිළිවෙල කියලා කතා කරොත් විශේෂයෙන්ම අපි කතා කරන්නේ මේ අපි කතා කරන විදිය ගමන් විමන යන විදිය අපි අඳින පළඳින දේ විදිය මේ හැම දෙයකම තියෙන පිළිවෙල අපි පුද්ගල කේන්ද්‍රය ගැන මෙන්න මේ වෙලාවට අපි හිතමුකෝ පාසල් දරුවෙක් රකියාවකට යන කාන්තාවක් එහෙමත් නැත්නම් අපි කතා කරනවා මේ ගිහි ජීවිතයත් එක්ක නැතුව අපි කතා කරනවා ලෞකික ජීවිතයත් එක්ක නැතුව අපි කතා කරනවා ස්වාමින් වහන්සේ නම. එතන මේ එක එක චරිත කේන්ද්‍ර වෙච්ච මේ භූමිකාවන් ඇතුලේ මේ අපි කතා කරන පිළිවෙලත් එක්ක එක එක තැන්වලදී එක එක විදිහට අපි භූමිකා නිරූපණය කරනවා. හැබැයි ඒ පිළිවෙලත් එක්ක තමයි අපේ පෞරුෂය ගොඩ නැගෙන්නේ එතනදී. විශේෂයෙන් අපි කතා කරන්න ඕන දෙයක් තමයි මේ පිළිවෙල ඇතුලේ කාල කළමනා අපි මොකද තරඟකාරී වටපිටාවක ඉන්නේ ලොකුම අභියෝගය තමයි මේ තියෙන කාලය කොහොමද අපි කාලය හරියට කළමනාකරණය කරගන්නේ අපි ඉදිරියේදීත් කතා කරමු මේ දේවල් එක කාල කළමනාකරණය කරන්නේ කොහොමද කියන එක එතනදි මවක් විදියට අපි ගෙදරකින් උදාහරණයක් අරගෙන කතා කරමු ගෙදර අපි උදාහරණයක් අරගෙන මවක් විදියට කතා කරනවා නම් එතනදි භූමිකා කීපයක් තියෙනවා මව ගෘහණියක් සහ තව සමහර වෙලාවට ඇය කාන්තාවක් විදියට රැකියාවකට යන නිලධාරියක් වෙන්න පුළුවන් එතකොට මේ භූමිකා ඔක්කොම කොහොමද අපි කාලයත් එක්ක කළමනාකරණය කරන්නේ උදේවරුව ගත්තොත් සරලවම අපි කතා කරන උදේවරුව උදේවරුවේ කොහොමද අපි මේක සැලසුම් කරන්නේ හරි විදිහට දරුවෝ පාසල් යවන්න ඕනේ ස්වාමියාට අවශ්‍ය දේවල් සකස් කරලා දෙන්න ඕනේ නිවසේ වැඩ කටයුතු කරන ඒ එකම තමන් රැකියාව සඳහා සූදානම් වෙලා පිටත් වෙන්නත් අවශ්‍යයි එතකොට මේ දේවල් කොහොමද අපි නිවැරදිව කළමනාකරණය කරගන්නේ මේ දේවල් අපි කතා කරනවා කාලයත් ගලප ගන්න ඕනේ අපි ක්‍රමවේද පිළිවෙල හදාගෙන යන්නත් ඕනේ කියන එක. හොඳයි. චාමින්ද මහත්මයා මේ නිවසෙන් අපි ගාටෙමුකෝ කෙනෙක්ගේ පුද්ගල පිළිවෙල පුද්ගලයන් තුල සිදුවන කර්මනාකාරීත්වය කොහොමද මේ කෙනෙකුට බලපාන්නේ? ඔදලාසි දැන් ඔය මාතෘකාව ගැන කතා කරනකොට දැන් ඔය පටන් ගන්නකොටමත් ඔය ඇහුවා කර්මනාකාරීත්වයයි පිළිවෙලයි අතර තියෙන සම්බන්ධය ගැන. මේ පිළිවෙල කියන වචනේ ටිකක් සංකීර්ණ වචනයක් අපි හිතනවට වඩා මේකට මේ කෙටි නිර්වචනයක් දෙන්න පුළුවන්කක් නෙමෙයි. දැන් ඔයා පටන් ගන්නකොටම කිව්වා සමහරලාට අපිට කියනවා දුවේ පිළිවෙලකට ඉන්න. ඊළඟට අපිට කියනවා පිළිවෙලකට කතා කරන්න කියනවා. ඔෆිස් එකට කියනවා පිළිවෙලකට ඇඳගෙන ඉන්න කියලා කියනවා. සමහරලාට අපිට කියනවා පිළිවෙලකට හැසිරෙන්න. මේ පිළිවෙල කියන වචනේ අපි තැන් තැන්වලදී භාවිතා කරනකොට ඒ භාවිතා කරන්නේ ඒක පිටිපස්සේ විවිධ අර්ථකථනයන් දෙන්න. සමහරලාට පිළිවෙල කියන්නේ යමක් කරන අනුපිළිවෙල වෙන්න පුළුවන්. සමහරලාට පිළිවෙල කියලා අදහස් කරන්නේ එතන තියෙන සංස්කෘතියට අනුගත වීම වෙන්න පුළුවන්. සමහරලාට පිළිවෙල කියලා කියන්නේ අවස්ථානුකූලව තමන් හැසිරීම වෙන්න පුළුවන්. අඳින පළඳින නඳුම දැන් පිළිවෙලකට ඇඳගෙන ඉන්න කොහොම කියන වෙඩින් හේකට පිළිවෙලකට ඇඳගෙන ඉන්න කියන එකයි පාටියකට පිළිවෙලකට ඇඳගෙන ඉන්න කියන එකයි දෙකක්නේ. දැන් මේ වගේ තැනකට පිළිවෙලකට ඇඳගෙන ඉන්නකොත් ඒක තව එකක්. එතකොට ඒක තමන් නිර්වචනය කරගෙන ඉන්නේ මොකද්ද පිළිවෙල කියලා. ඒ වගේම මේක සාපේක්ෂයි. සාපේක්ෂයි පුද්ගලබද්ධයි. දැන් දුලාසිට පිළිවෙල කියන එක මගේ පිළිවෙලට වඩා වෙනස් වෙන්න පුළුවන්. දැන් මම සරල උදාහරණයක් ගත්තොත් එහෙම පිළිවෙලකට ඇඳගෙන ගියොත් එහෙම උත්සවයකට මැතිඅමතුරු එනකොට ඇඳගෙන ඉන්නේ නැෂනල් ෂර්ට් එක. ඔකට අපි ආදිවාසීකට කතා කරොත් ෂර්ට් එකක් නැහැ පොරවත් කරේ දාගෙන ඉන්නේ. ඒ යාගේ පිළිවෙල. දැන් අපි ඇඳන් ගියොත් ඒක ගැලපෙන්නේ නැහැ. නමුත් එයාගේ සංස්කෘතියත් එක්ක ඒක ගැලපෙනවා. ඉතින් මේක මම ඔයාලට කිව්වේ උදාහරණ කීපයක් ඔය පිළිවෙල කියන වචනේ අපි හිතන දා ගොඩාක් පුළුල් පරාසයකට යන සංකල්පයක්. ඒත් මේ පිළිවෙලත් එක්ක සම්බන්ධ වෙනකොට මට මතක් වෙනවා අපේ තියෙනවා සාහිත්‍යයේ ලස්සන කවියක්. දුන්න දුනු ගමුවේ ඊතල කිතල ගමුවේ රාළමී ගමුවේ මුවෙක් හැඬුවයි සබර ගමුවේ. ඕක තමයි මේ පිළිවෙල ගැන උගන්වන්න අපේ ආදි කාලේ සීයලාච්චිලා ළමයින්ට භාවිතා කරපු කවිය. ගෙදරට ආවම කාමරයට ආවම කෙනෙක්ගේ බලාගන්න පුළුවන් ඔය ගතිය. ෂර්ට් එක මේ කොනේ කලිසම තව තැනක එක සපත්තුවක් දොර ළඟ තව සපත්තුවක් තව තැනක උදේට වැඩට යන ලෑස්ති වෙනකොට මේ ටික එකතු කරගන්න එක වෙනම යුද්ධයක්. ඉතින් ඕක තමයි ඔයාලා කතා කරපු ප්‍රශ්නෙට දෙන්න තියෙන පළවෙනි ඔය පිළිවෙල කියන එකත් එක්ක ගැළපිලා තියෙන පෞරුෂයත් එක්ක බැඳලා තියෙන තැන. මොකද මේක මේ එක එක ලයිෆ් ස්ටයිල් කියලා තියෙනවා. කියන්නේ අපි එක එක්කෙනා ජීවත් වෙන විදි තියෙනවා. සමහර කෙනෙකුට සරලකම කියලා කියන්නේ තමන්ට කැමති දේ කැමති විදිහට කරන එක. ඒ කියන්නේ මම ගමනක් ගිහිල්ලා ආවට පස්සේ මං ඇඳන් ඉන්න ඇඳුම පිටින් ඇඳට වැටෙනවා. තව කෙනෙක් ඉන්න පුළුවන් ආවට පස්සේ ඉස්සෙල්ලාම වොෂ් එකක් දාලා ඇඳුම් ටික පිළිවෙලකට
අර වචනේ පිළිවෙල කියන වචනේ පාවිච්චි කරන්නේ කියන්නේ පිළිවෙලකට ගිහිල්ලා හොදලා ඒ ටික එක්ක වොෂින් මැෂින් එකට දානවා නම් එහෙමයි නැත්නම් ඊ තියෙන තැන තියලා පිළිවෙලකට ඇඳගෙන ඒ ක්‍රමානුකූල වෙනවා කියන එක. දැන් මෙතනදි දුලාශි ඔය පිළිවෙලට සම්බන්ධ වෙනවනේ කලමනාකරණේවා කිව්වා වගේ. කලමනාකරණේ කියන එකයි පිළිවෙලයි සම්බන්ධ වෙන්නේ මොකටද? මේ සම්බන්ධ වෙන තැන තමයි පිළිවෙල කියන එක ගොඩක් දුරට අපිට බාහිරින් අනිත් අයට පේන්න තියෙන අපේ හැසිරීම එ නැත්නම් අපේ පෙනුම එහෙම නැත්නම් අපේ අඳින පළඳින විදිහ වෙන්න පුළුවන්. ඒත් අපි වටපිටාව තියාගන්න විදිහ. නමුත් කලමනාකරණය කියන කීටරවා තව පොඩ්ඩක් වෙන පැත්තකට යනවා. මොකද කලමනාකරණය කියන කීදී ඇත්තටම අපිට ඒක අවශ්‍ය වෙන්නේ කියලා බැලුවොත් අපිට මේ සම්පත් සීමා සහිතයිනේ. අපිට සම්පත් සීමා සහිත නැත්නම් කලමනාකරණය කියන එක එච්චර වැදගත් නැහැ. නැහැ අවශ්‍ය නැහැ නෙමෙයි එතරම් වැදගත් නැහැ. දැන් දුලාචිට වැඩ කරගෙන ඕන තරම් වෙලාව තියෙනවා නේද? ඈ මට ඕන තරම් ඒ අවශ්‍ය මුදල් තියෙනවා නම් ඕන තරම් මට අවශ්‍ය කරන උපකරණ ආදිය තියෙනවා නම් මට ඔය කලමනාකරණය කරන්න දෙයක් නැහැ. මොකද මට අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට ගන්න තියෙනවා. නමුත් කලමනාකරණය කියන එක අවශ්‍ය වෙන්නේ අපිට සිද්ධ වෙන තෝරා ගැනීමක් කරන්න. අපිට තියෙන දේවල් සීමා සහිතයි. විශේෂයෙන්ම කාලය අර මෙතුමිය කිව්වා වගේ. සීමා සහිතයි. තොරමි සීමා සහිත සම්පත් ගොන්නක් එක්ක වැඩ කරනකොට සහ අංක දෙක තමයි අපි තනියම නෙමෙයි ජීවත් වෙන්නේ. අපි සමාජයක් එක්ක තව පිරිසක් එක්ක ගෙදරක නම් ගෙදර පිරිස ඉන්නවා. ආයතනක නම් ආයතනයේ කට්ටියම. මේ අයත් එක්ක වැඩ කරනකොට අපිට ඕන විදිහට හැමදේම කරන්න බෑ. දැන් මට මෙතන තිබ්බොත් වතුර බෝතලයක් දුලාශි. ඔය වතුර බෝතලේ තියෙනවා එකයි තියෙන්නේ. දුලාශිට වතුර දෙබැයි මටත් වතුර දෙබැයි. දැන් අපිට තීරණයක් ගන්න වෙන. කවුද ඉස්සල වතුර බොන්නේ? කොච්චර බොනවද? මොකද මට ඔක්කොම බොන්න බෑනේ මම වඩක් දෙන්න ඕනනේ. ඒතර මේ ආදී වශයෙන් ඊ තියෙන සම්පත් අපිට බෙදා ගැනීම සම්බන්ධයෙන් මම තීරණ ගන්න වෙන. උතන් තමයි කලමනාකරණය එන්නේ. ඒතර මේ පිළිවෙල සහ කලමනාකරණය කියන දෙක එකට එකතු වෙන තැන තමයි පිළිවෙල කලමනාකරණ ක්‍රියාවලිය කාර්යක්ෂම කරනවා. කලමනාකරණ ක්‍රියාවලිය ඇතුළේ පිළිවෙල තියෙනවා නම් ඒක කාර්යක්ෂම කරන්න පුළුවන්. මොකද පිළිවෙල කියන එකේ ගොඩක් දුරට අපි මේ සාමාන්‍යයෙන් ආයතනික ව්‍යුහය ඇතුළේ කතා කරන්නේ යම් කිසි දෙයක් ක්‍රමානුකූලව යම් කිසි අපි කියන පියවරන් වලට ඊළඟට නිශ්චිත කරගත්තු දේවල් නිශ්චිත තැන් තියෙනවා ඒ දේවල් වලට නිශ්චිත අරමුණු තියෙනවා නිශ්චිත පුද්ගලයෝ ඉන්නවා මේ ආකාරي වශයෙන් අපි කියනවා කලින් අර තීරණය කරලා decided defined නිර්වචනය කරලා තියෙනවා මේවා ඇතුළේ අපි කියන මේ මොඩල් එක ඇත්තටම මේ ආකෘතිය ඇතුළේ ඉඳලා වැඩ කරන එක තමයි උතන්දි වෙන්නේ. ඒතකොට දැන් අහමු ප්‍රශ්නේ gedara. gedara කියන එකේදිත් ප්‍රධානම සාධකය වෙන්නේ පුද්ගලයාගේ ලයිෆ් ස්ටයිල් එක කියන එක. ලයිෆ් ස්ටයිල් එක කියන්නේ යාගේ ජීවන රටාව. ජීවන රටාවට සම්බන්ධ වෙන්නේ යාගේ පෞරුෂත්වය. ඒ පෞරුෂත්වය කියන එක හැදෙන්නේ කොහෙන්ද? gedarinma තමයි. මේ පෞරුෂත්වය හැදෙන්නේ පටන් ගන්න කොතනින්ද? දරුවා කුසේ ඉන්න දවසේ. මොකද අම්මා තමන්ගේ දරුවා කුස ඇතුලේ ඉන්න වෙලාවේ අම්මා හිතන පතන විදිහ අම්මගේ තියෙන ආකල්පය අම්මා කාලය පිළිබඳ තියෙන ආකල්පය අම්මා වැඩ කරනකොට හැසිරෙන විදිය එයා ඔය පිළිවෙල කියන සංකල්පය එයා දකින විදිය gedara වැඩ කරන විදිය මේ හැම දෙයක්ම තමන්ගේ ඒ හැසිරීම හිතුවිලිත් එක්ක දරුවට යනවා ඊට පස්සේ මෙයා එළියට ආවට පස්සේ එයා දකිනවා දැන් මම උදාහරණයක් කියන්නම් මට ඉන්නවා පුංචි පුතෙක් අවුරුද්දයි මාස ගානයි දැන් එයාට පොඩි මෙක්කෙනාට දැන් මේ දරුවා තාම කතා කරන්නත් බෑ ඇවිදින්නත් අමාරුයි ඇවිදගෙන අපි ඇවිත් කරගෙන ආවට පස්සේ අතින් අල්ලගෙන එයා දන්නවා ටීවී එකේ රිමෝට් එක දෙන්නේ කොහෙද කියලා එයා එතනට යනවා ඇවිදගෙන ගියාම ගිහලා ඉල්ලනවා ඒක ඒ කියන්නේ ඒක තියන්න නිශ්චිත තැනක් තියෙනවා එතන තියෙන හින්දා එයා දන්නවා ඒක තැනයි තියෙන්නේ කියලා එතකොට මෙයා මේක පුරුදු වෙනවා දැකලා මම ලොකු වෙනකොට තා රිමෝට් එක තියන්නේ මෙතන සෙටප් එක තියන්නේ මෙතන දැන් ඇඳුම් ඇඳුම තියෙන්නේ තාත්තගේ ෂර්ට් එක තියෙන ඇඳ උඩලා ළමයි හිතන්න ඇඳ උඩ තමයි ෂර්ට් එක දාන්න ඕන. ඒත් මේ ඔක්කොම මේ ඇඟට එන්නේ මේ කාලෙත් එක්ක අපේ ලයිෆ් ස්ටයිල් එකට මේව බද්ධ වෙනවා. ඒකයි මම කිව්වේ මේක මේ පෞරුෂත්වයේ ලයිෆ් ස්ටයිල් එකත් එක්ක සම්බන්ධ වෙලා යන එකක් තමයි මේ කාර්යය. ඒත් මේක හදාගන්නකොට අපිට මගදී තව දේවල් කතා කරන්න පුළුවන් ඉස්සරහට එනකොට මම මේ තැන්වලදී කියන්නම් දුලාශි. දැන් සරලම මේ කතාව තමයි ඔයා කියන එකට මේ පිළිවෙල කියන එක සාපේක්ෂයි පුද්ගල බද්ධයි අවස්ථානුකූලයි ඒක ඒ සංස්කෘතිය ඇතුළේ තමයි හැදෙන්නේ. ඒතර මේ මේක අපි යම්කිසි තැනකදී මේක වෙනස් කරන්න අවශ්‍ය නම් ඒ වෙනස් කරනවා කියන එකේදී පුද්ගලයා විතරක් වෙනස් කරලවත් කොළයක ලියලා දුන්නට ප්‍රොසීජර් එක වෙන්නේ නැහැ.
ඒක අරගෙන සමස්ත පද්ධතියෙම තියෙන බලපෑම එකතු කරගෙන මේ පද්ධතිය පුරාම ඒ කළුතු වෙනස්කම් ටික කරන්න නැතුව අපිට ඒක වෙනස් කරන්න බෑ. අපි ඉස්සරහදී කතා කරමු උදාහරණත් එක්ක දැන් මට ගේන්න ඕන තැන තමයි ඕක මේ පිළිවෙල සහ කලමනාකරණය කියන එක මේ දෙකම සංකීර්ණ සංකල්ප. හැබැයි අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ කලමනාකරණය කියන ක්‍රියාවලියට කාර්යක්ෂම වෙන්න බලපාන ලොකු සාධකයක් තමයි පිළිවෙල කියන්නේ. හොඳයි. ඒ කෙනෙක්ගේ පිළිවෙල ගැන කතා උමේෂ් මහත්මයා කෙනෙක්ගේ පිළිවෙලින් එහාට ගිහිල්ලා මේ ආයතනයක් ඇතුළේ පිළිවෙල ආයතනික පිළිවෙල කියන්නේ මොකක්ද? බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ආරාධනා කිරීම ගැනද. මම කැමති මගේ වසර ගණනක තියෙන එක්ස්පීරියන්ස් එක මගේ පළපුරුද්ද මේ මාතෘකාවත් සමග බද්ධ කරලා කතා කරන්න. ඇත්තටම මම මගේ පළපුරුද්ද තියෙන විගණන අභ්‍යන්තර සහ බාහිර විගණන අංශේ ඒ අංශේ ඔබතුමිය සහ මෙතුමා හොඳින්ම දන්නවා. ආයතනයක සියලුම ක්‍රියාවලිය අපේ විගණනයට යටත් වෙනවා. ඒ විගණනයේදී ඇත්තටම අපි දැකලා තියෙනවා වසර ගණනාව විවිධ ආයතනවල පිළිවෙල සහ කළමනාකරණය තමයි ප්‍රධානම ගැටලුව හැම ආයතනයකම වගේ අපි දකින හැම ශේෂ්ත්‍රයකම හැම අස්සක් මුල්ලක් නෑරම. ඒක ක්‍රියාවලිය තුලත් දකිනවා පුද්ගලයන් තුලත් දකිනවා. එතකොට ඇත්තටම අපි මම කැමති මම පිළිගන්න සංකල්පයක් තමයි තත්ත්ව උසස් තත්ත්වයේ තියෙන්න ඕනේ ප්‍රමාණාත්මක බවට වඩා ගුණාත්මක භාවය තමයි වැඩි වෙන්න ඕනේ කියලා මම පිළිගන්න සංකල්පයක්. හේතුව ගුණාත්මක භාවය වැඩි වුණාම ප්‍රමාණ නිතතිම ප්‍රමාණාත්මක භාවයට ඉල්ලුමක් ඇති වෙනවා. මොකද ගුණාත්මක දේවල් තමයි මිනිස්සු කැමති පිළිගන්න. ඒ වගේම ආයතනයක් දෙන්නේ නිෂ්පාදන කටයුතු සෝ සර්විස් මේ සේවාදාය සේවයක් සපයන්නේ මිනිසුන්ට ගුණාත්මක දේවල් තමයි මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ අපේ පාරිභෝගිකයෝ. එතකොට හැමතිස්සෙම ආයතනයක් හැම නිෂ්පාදන කාර්යවලිය හෝ නැත්නම් සේවා සැපීමේ ක්‍රියාවලියේදී පුළුවන් තරම් ගුණාත්මක වෙනවා. මේ ගුණාත්මක භාවය ළඟා කරගන්න තියෙන හොඳම අවස්ථාවක් තමයි පිළිවෙලට වැඩ කරන එක. ආයතනයක මුලින් උඩම ඉහළම ස්ථානයේ සිට ඉහළම තනතුර දරන පුද්ගලයාගේ සිට පහළම තනතුර දරන පුද්ගලයා දක්වා මේ පිළිවෙලට වැඩ කරන්න ඉගෙන ගන්නවා නම් නැත්නම් පිළිවෙලට වැඩ කරන්න කැමැත්ත පළ වෙනවා නම් සහ පිළිවෙලට වැඩ කිරීමට අපි ඒකට කියනවා පිළිගැනීමක් තියෙනවා නම් ආයතන තුල ආයතනයේ සියලුම මට්ටම්වල නිලධාරීන්ගේ. එතකොට ඒ හින්දා සාමාන්‍යයෙන් ආයතනයක අපි හැමෝම දන්නවා පිළිවෙලක් තියෙනවා. අපි ඒකට කියනවා රිපෝර්ටිං ස්ට්‍රක්චර් එකක් කියලා. එහෙම නැත්නම් වාර්තා ඉහළට වග කියන සැලැස්මක් තියෙනවා. ඒ සැලැස්මට අනුව හැම දිනම වැඩ කරන්න ඕනේ. ඒ වගේ හැම ක්‍රියාවලියක්ම හැම ආයතන තුළ සිදුවෙන හැම ක්‍රියාවලියකටම වෙනම පිළිවෙලක් තියෙනවා. හැබැයි සමහර පිළිවෙලින් අපි දැකලා තියෙනවා අර චාමින්ද මහත්තයා කිව්ව වගේ එක තැනක නැහැ එක කවුරුත් ඒ පිළිවෙල ගැන අවබෝධයක් නැහැ. හැමෝම කාලාන්තරය තුවිස්සේ කරන් ආපු පිළිවෙලකට කරන් එනවා මිසක් ඒ පිළිවෙල ඒකද හරි පිළිවෙල ඒකද අපි ගුණාත්මක භාවය ළඟා කරගන්න භාවිතා කළ යුතු පිළිවෙල කියන එක අවබෝධයකින් නැතුව වැඩ කරනවා. ඒ නිසාම අපි දැකලා තියෙනවා ගොඩක් නාස්තින් වෙනවා. නාස්තින් ගත්තාම කාලය නාස්ති වෙනවා, මුදල් නාස්ති වෙනවා, සහ අනිකුත් සම්පත් භාවිතේ නාස්ති වෙනවා. ඒ නාස්තීන් වලට ප්‍රධානම හේතුව තමයි ඒ ආයතනයන් තුළ සමහර ක්‍රියාවලීන් පිළිවෙලට කෙරීගෙන යන්නේ නැතිව. ඒකෙදි අපි තවත් දැකපු දෙයක් තමයි ඒ ක්‍රියාවලීන් තවත් බාහිර පාර්ශවයකින් ඒ දිහා බලලා ඒවල වෙන්න වෙලා තියෙන අඩුපාඩු නිවැරදි කරගෙන ඒවා වැඩි දියුණු කරලා නැත්නම් ගුණාත්මක වායි වැඩි වෙන විදිහට ඒ ක්‍රියාවලිය ඉහළනම් වල ඒ විදිහට ඒක සමහර විට ඒක ලිඛිතව සඳහන් කරලා ડોකියුමන්ටඩ් කරලා ඒක ඒ විදිහට කරගෙන යන්නේ නැති කමේ අඩුපාඩුවක් අපි දකිනවා සමහරලාට. ඒ හින්දාම අපේ ප්‍රධාන වශයෙන්ම අපි විගණනංශයේදී අපි ඒකට කියනවා ප්‍රොසෙස් ඔඩිටින් කියලා. නැත්නම් ක්‍රියාවලිය විගණනය කිරීම. ඒ ක්‍රියාවලිය විගණනය තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ මිනිස්සුන්ගේ වැඩ කිරීම පිළිවෙලකට කරන්න සමහර දේවල් තියෙනවා. අනුමැතිය ගන්න ඕන දේවල් අනුමැතිය අරන් නැතිව. සමහර දේවල් තියෙනවා අනුමැතිය නෙමෙයි එතන ප්‍රධාන වැඩේ කෙරෙන්න ඕනේ. එතන එතකොට අනුමැතියත් ලබා ගන්න ඕනේ. හැබැයි සමහරු හිතන් ඉන්නවා අනුමැතිය තියෙනවා කියලා හිතාගෙන වැඩ කරනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි ඒකට ක්‍රියාවලියක් නිශ්චිත ක්‍රියාවලියක් ડોකියුමන්ට් වෙලා නැත්නම් ලිඛිතව නැති වුණාම ඒක ඒ ක්‍රියාවලිය තුළ ජීවත් වෙන ඒ ක්‍රියාවලිය කරන පුද්ගලයන් ඒක ගැන අවබෝධයක් නැහැ. මේකට අනුමැතියක් ගන්න ඕනේද? මම මේකෙදි සඳහන් කළ යුතු කාරණා සඳහන් කරලාද තියෙන්නේ? සමහර තව අවස්ථාවලදී අපි දැකලා තියෙනවා
අනුමැතිය ගත්තත් සමහර වෙලාවට ඒක අනුමැතියට අනුමැතිය ලබා දෙන පුද්ගලයාට නිශ්චිත කරුණු සපයලා නැහැ. ඒ අනුමැතිය දෙන මනුස්ස පුද්ගලයා ඒක දැනගෙනද මේ අනුමැතිය ලබා දීලා තියෙන්නේ? ඒකෙන් වෙන්නේ ඒකේ ආයේ අනුමැතිය දීමෙන් බලාපොරොත්තු වෙන අරමුණ කරහා මේක මේ මේ ක්‍රියාවලියෙන් සිද්ධ වෙනවද? ඒක අවබෝධයෙන් තොරව වෙලා තියෙනවා. ඒ හින්දා ගොඩක් වෙලාවට මේ ආයතන තුල ඉහළ සිට පහළ දක්වාම මේ පිළිවෙල සහ කළමනාකරණ ඉතාම වැදගත් විදිහට තමයි අපි විගණකයන් විදිහට මේ පිළිවඳව දකින්නේ. ඒ හින්දා ඒ හැමදාම දිනෙන් දින දැනටමත් තියෙන ක්‍රියාවලිය පිළිවෙල උසස් තත්ත්වය සඳහා ගෙන යාම සඳහා කටයුතු කරා නම් ආයතනයේ නිෂ්පාදක නැත්නම් ආයතනයෙන් ලබා දෙන සමාජයට ලබා දෙන සේවය හෝ නැත්නම් නිෂ්පාදන භාණ්ඩයක් ඒකේ තත්ත්වයේ උසස් තත්ත්වයට ළඟා කරගන්න පුළුවන්. ඒ හරහා ඒ ආයතනයේ ඵලදායිතාවය වැඩි වෙලා ඒ ආයතනයේ ලාභදායකත්වයේ අරමුණ වලට ළඟා වෙන්න පුළුවන්. ඒක තමයි අපේ අවුරුදු ගානක සේවයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සියලුම ආයතනවල මේ පිළිවෙලට වැඩ කරන්න ඉගෙන ගන්න. මොකද පිළිවෙලට වැඩ කරනකොට වැය ආයතනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න පාරිභෝගිකයෝ අනිකුත් සැපයුම්කරුවා එහෙම නැත්නම් වෙනත් සේවා සපයන ආයතන හැම දිනම ඒ ආයතනයේ ගුණාත්මක බව දකිනවා. දැක්කම ඒ ව්‍යාපාරික සම්බන්ධතා වැඩි දියුණු වෙනවා. ඒ හරහා ඒ ආයතනයේ අපි ඒකට කියනවා ආයතනයක් ග්‍රෝ වෙනවා නැත්නම් ආයතනයක් තව දුරටත් ගොඩනැගෙනවා තවත් දුරටත් වර්ධනය වෙනවා. ඒ හරහා ඒ ආයතනයට ඒ අදාළ අරමුණු ලාභ අරමුණු සමාජීය අරමුණු වෙනුවෙන් ආයතනයට ගමන් කරන්න පහසු වෙනවා. පිළිවෙලක් නැති තැන ගත්තොත් ඒක අපිට හොඳටම තේරෙනවා. ගොඩක් ආයතන තියෙනවා පිළිවෙලක් නැතුව වැඩ කිරීම නිසා දවස පුරාම නැත්නම් අවුරුද්ද පුරාම නාස්තිය සහ එහෙම නැත්නම් සොරකම් ඒවා තමයි වැඩි වෙලා තියෙන්නේ. හේතුව පිළිවෙලට වැඩ කරා නම් සොරකම් කිරීම නවතිනවා, සොරකම් කරන්න පෙළඹෙන දේවල් ඒ අරමුණුත් නවතිනවා සහ හැමදෙනාම සතුටින් වැඩ කරන්න නැත්නම් හැමදෙනාටම කිසිම යම්කිසි ඒකට අපි කියනවා මේ ගයිඩන්ස් එකක් නැත්නම් අපිට කියනවා ඒක උපකාරකයක් වෙනවා. එතකොට කාටත් හැමෝම මම තව පුංචි කාරණයක් කියලා මගේ පළවෙනි වටේ අදහස් දැක්වීම නවත්තන්න. එක දෙයක් තමයි මම විශ්වාස කරන එක දෙයක් තමයි ආයතනයක් කියන්නේ ඇත්තටම මැෂින් එකක් වගේ නැත්නම් යන්ත්‍රයක්. අපි හිතමුකෝ වාහනයක් ගමුකෝ. වාහනයක ස්ටියරින් වීල් එකක්, රෝද හතරක්, එන්ජින් එකක්, සයිඩ් කණ්ණාඩි සහ මේ හැමදේම ඇවිල්ලා තියෙන මේ වාහනේ යම් වාහනය පාවිච්චි කිරීමේ නැත්නම් භාවිතා කිරීමේ අරමුණු වෙනුවෙන්. ඒ වගේම ආයතනයකත් මූල්‍ය අංශයක් නැත්නම් මිලදී ගැනීම අංශයක්, තොග ගබඩා කිරීම අංශයක්, එහෙම නැත්නම් අපි වෙළඳ කටයුතු අංශයක්, මානව සම්පත් අංශයක් මේ ආදී අංශ සියලුම දේව වලින් සඳහන් වෙන්නේ මේක ඇත්තටම යන්ත්‍රයක්. මේ යන්ත්‍රයේ එක කොටසක් හරියට වැඩ කරේ නැත්නම් සියලුම කොටස් නියම අරමුණු වලින් ප්‍රමිතීන් වෙනුවෙන් නැත්නම් පිළිවෙලකට වැඩ කරේ නැති වුණොත් මේක අපිට අපේ බලාපොරොත්තු වෙන ගමනාන්තය දක්වා යන්න බෑ. උදාහරණයක් විදිහට වාහනයක යම්කිසි දෙයක් මම කලින් සඳහන් කරපු දෙයක් ක්වලිටි එකෙන් තොරව නැත්නම් ප්‍රමිතිකින් තොරව වැඩ කරොත් ඒ ගමන් කරන පුද්ගලයන්ට අපහසුතාවයටපත් වෙනවා, සමාජය අනිත් අයත් අපහසුතාවයටපත් වෙනවා, ඒ ඇතුළේ යන මිනිස්සු සතුටින් නෙමෙයි ඉන්නේ, ඒ සම්පූර්ණ ඒ ප්‍රොඩක්ෂන් එකේ කිසිම වටිනාකමක් නැතු වෙනවා. ඒ වගේ තමයි මේ ආයතනයක් සියලුම දෙනා වැඩ කරන්න ඕනේ. ආයතනයක මුල ඉඳලා යට දක්වාම සියලුම දෙනා මේ යන්ත්‍රයක කොටස් විදියට මේ යන්ත්‍රයක් ඒ හින්දා මේ යන්ත්‍රයේ අරමුණු වෙනුවෙන් වැඩ කරනවා. හැම යන්ත්‍රයක හැම කොටසක්ම පිළිවෙලකට වැඩ කරොත් ආයතනයේ අරමුණට ළඟා වෙන්න පුළුවන්. ඒක තමයි අපි විගණනය තුළින් නගා සිටවන්න උත්සාහ කරන්නේ. හොඳයි, අද කාලාත්‍රී කතාබහ තුළින් අපි කතා කරන්නේ පිළිවෙල සහ කළමනාකරණය ගැන. තවත් දේවල් අපි කතා කරන්න ඕනේ මේ ගැන. හැබැයි සූදානම් වෙනවා ඊට කලින් විරාමයක් ලබා ගන්න. විරාමෙන් අනතුරුව අපි නැවතත් එකතු වෙනවා කාලාත්‍රී කතා බහත් එක්ක. අද මාතෘකාව පිළිවෙල සහ කළමනාකරණය. කෙනෙක් කොහොමද පිළිවෙලට ඉන්න ඕනේ? ආයතනයක් ඇතුලේ පිළිවෙල නැත්තම් ආයතනික පිළිවෙල කියන්නේ මොකද්ද? අපි මේ දේවල් සම්බන්ධව කතා කරා. දැන් පිළිවෙල ගැන කතා කරද්දී ඔබ දන්නවා පිළිවෙල ඔබ සතුව තියෙන්නේ කොයිතාක් දුරටද කියලා. එහින්දා අපි ඒ ගැන කතා නොකරමු. අපි සේනානි මහත්මියගෙන් අහමු, කෙනෙක් අපිළිවෙල නම් කොහොමද ඒ අපිළිවෙල ඇතුලේ පිළිවෙල හදාගන්නේ? මම උමේෂ් මහත්තයාගෙන් ප්‍රවේශය ගන්න. ඇත්තටම මේ අපිළිවෙල තැන පිළිවෙල කරගන්නේ කොහොමද? ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලේ අපි
පාසල පෙර පාසල රාජ්‍යංශය සහ ප්‍රජාව මේ කියන හැම එකකටම ඵලදායිතාව අරගෙන යන ගමනක් තියෙනවා මේ ගමනේදී අපි පටන් අරන් තියෙන්නේ පෙර පාසලෙන් පාසලට රාජ්‍යංශයට මේ හැම දෙයකටම අපිලිවෙල තැන පිළිවෙල කරන්න ක්‍රමවේද කියලා දෙන්න හදන එතනදී අපි ඉස්සෙල්ලාම අඳුර ගන්න ඕන දේ තමයි මේ අපිලිවෙලයි කියනවා නම් මොනවද අපිලිවෙල ඉස්සෙල්ලාම අපි අඳුර ගන්න අනවශ්‍ය දේවල් මේකට අපි ඵලදායිතාවේන මූලික සංකල්ප කතා කරනවා. අපි හැමෝම දන්න සංකල්පයකින් කතා කරොත් පහයි සංකල්පය. පංචවිධ සංකල්පය කියනවා. අපි සරලව වචන වලින් කිව්වොත් සේයිරි, සේයිතෝන්, සේයිසෝ, සේකෙත්සු, චිත්සුකි. මේ වචන පහ අපි අහලා තියෙනවා නිතරම. හැබැයි මේවා ප්‍රායෝගික භාවිතයක් අපි ගහව තියෙනවද? සේයිරි කියලා බොහෝම සරලව අපි කතා කරොත් කියන්නේ අනවශ්‍ය දේවල්, අවශ්‍ය දේවල් අඳුර ගන්න. අනවශ්‍ය දේවල් බැහැර කරන්න. හැබැයි අනවශ්‍ය දේවල් මොනවද? අපි අඳුරගත්තට එකපාරට බැහැ කරන් බෑ අපිට හේතුවක් තියෙනවා මේ අනවශ්‍ය ගොඩ ඇතුලේ අපිට කොටස් තුනක් වෙන් කරගන්න පුළුවන් සමහර දේවල් අපි ගහව තියෙන පුළුවන් අනවශ්‍යයි තමයි හැබැයි කිසිම වටිනාකමක් නැහැ තවත් කොටසක් තියෙන අපි ගහ අනවශ්‍යයි ඒ වගේම යම් වටිනාකමක් තියෙන තවත් කොටසක් තියෙන අනවශ්‍ය නමුත් බැහැර කරන්න විදිහක් නැහැ මම මේක ටිකක් උදාහරණයක් කියන සමහරවල් අපේ ගෙදර තියෙන පුළුවන් කිසිම වටිනාකමක් ගන්න බැරි. අපි කිව්ව පත්තර තියෙන පුළුවන් පත්තර ගොඩ වුණත් හැබැයි පාවිච්චිට ගන්නවත් බැරි තරමේ. එහෙනම් අපිට පුළුවන් වහාම ඉවත් කරන්න. හැබැයි ඒක කරන්න ඕනේ අවම වියදමකින්, අවම පිරිවැයකින්. ඒ වගේම අපි ගහව තියෙනවා අවශ්‍ය ප්‍රමාණයක්. ඒ කියන්නේ අනවශ්‍ය ගොඩක් හැබැයි යම් වටිනාකමක් තියෙන. මිලක් කරන්න පුළුවන්. පත්තර ගොඩක් වුණත් අපිට හිස් බෝතල් ටිකක් වුණත් මේව ඇතුලේ යම් මිලක් තියෙනවා නම් අපිට මිල කරලා බැහැර කිරීමක් කරන්න පුළුවන්. මොනවද අපි ගහව තියෙන මේ මිල කරන්නත් බැරි වටිනාකමක් නැති නමුත් අයින් කරන්න බැරි ඒව මොනවද සමහරවිට අපි ගහව තියෙන පුළා අපි පොඩි කාලේ පාසල් ගිහිලා දිනාගත්ත කුසලාණයක් සම්මානයක් ඒව අපි බැහැර කරන්න ඒව අපිට වටිනා සිහි වටන හැබැයි අපිට ඒවට නිශ්චිත තැනක් වෙන් කරගන්න අර අපේ උමේෂ් මහත්තය කතා කරා වගේම නිශ්චිත තැන තෝරගන්න එක ප්‍රමිතිගත කරගන්න එක අපි කොහොමද කරන්නේ දැන් අනවශ්‍ය දේවල් බැහැර කිරීම දැන් අපි හරි හැබැයි තව ගොඩක් තියෙනවා අපි ගහව අවශ්‍ය දේවල් මේ අවශ්‍ය දේවලුත් අපිට හිතුව විදියට අපි ස්ථානගත කරගන්නේ නැහැ. ඒකටත් ක්‍රමයක් තියෙනවා. අපි කියනවා පහසුවෙන් ගන්න පුළුවන් වෙන, පහසුවෙන් දකින්න පුළුවන් වෙන, පහසුවෙන් තියන්න පුළුවන් වෙන විදියට ක්‍රමවේද හදන්න. මේක අපි නිවසට ගත්තොත් අපි රාජකාරියට යන නිලධාරීන් ඉදිරියට එහෙම අපි ඇඳුම් තියන්න දැන් පහසුවෙන් දකින්න පුළුවන්ද? ඔය සමහර වෙලාවට අපි දැන් අපි හිතෙන් යනවා අපේ ගෙදරට. නිවසට ගිහම අපිට දැනෙනවා පහසුවෙන් දකින්න පුළුවන්. පහසුවෙන් ගන්නත් පුළුවන් අපේ තියෙන සැලසුමානෝ පහසුවෙන් දකින්නත් පුළුවන් වේවි නේද අරපු ගමම අපිට ගන්න පුළුවන් කියන තැන හැබැයි පහසුවෙන් තියන්නත් පුළුවන් ක්‍රමවේද අපි හදලාද එහෙනම් ඒකට අපි මොනවද කරන්නේ අපි ඒතනදිත් කියනවා අපිට පුළුවන්කම තියෙන්න ඕනේ අපි නිතර භාවිතා කරන දේවල් ළඟිනුත් ඉඳහිත භාවිතා කරන දේවල් තරමක් ඇති දැන් මම මෙහෙම අහන්නම් සාමාන්‍යයෙන් අපේ ගෙදරට කෙනෙක් ආවොත් අපි කොච්චර වෙලාවකින් තේ එකක් හදලා දෙනවද එතකොට අපිට ඒකට උත්තර විදිහට කියන්න පුළුවන්. හුඟක් අය එක එක උත්තර කියනවා. අපිට කියන්න පුළුවන් මේ වතුර ටික රත් වෙන වෙලාව විතරයි තේ එකක් හදන්න යන්නේ. හේතුව මොකක්ද? අපි ගහ ක්‍රමානුකූලව අවස්ථානගත කරලා තියෙන අවශ්‍ය දේවල් ඉතා පහසුවෙන් ගන්න පුළුවන් වෙන්නේ. මේක තමයි අපි කතා කරන සරලවම කතා කරන අනවශ්‍ය දේවල් අයින් කළාට පස්සේ අවශ්‍ය දේවල් අපි ගොඩනගා ගන්න විදිහ. හැබැයි මේකෙන් ආයතනයට කොහොමද ගලපගන්නේ? ආයතනය ඇතුළේද අපි කියනවා මේ අපි සේයිතෝන් ක්‍රමවේදය අනුව ක්‍රියාත්මක වෙන්නේ. සේතෝන් වල හැටියට අපි කියන්නේ within 30 seconds එහෙම නැත්නම් තප්පර 30 න්‍යාය. කොහොමද අපි තප්පර 30කින් ඕනෑම දෙයක් හොයාගන්නේ? ඕනෑම ලිපි ගොනුවක් හොයාගන්න. ඒකට ක්‍රමවේද තියෙනවා. අපි කියනවා දෘශ්‍ය පාලන ක්‍රම. එතකොට අපි අංකනය කිරීම, ලේබල් කරනවා, සිම්බල් යොදනවා. ඒතර මේ හැම දෙයක් එකම. අපි ක්‍රමවේද හදනවා සේතෝන් සඳහා. අපිට පුළුවන්කම ලැබෙනවා එතකොට තප්පර 30කින් ඕනෑම දෙයක් ගන්න පුළුවන් විදිහ. මේක කොහොමද පාසලකට ගලපගන්නේ? පාසලේ දරුවන් වෙන්නේ එතකොට අපේ ආයතනය වෙනුවෙන් අපේ ගෙදර වෙන්නේ මේ ක්‍රමවේද සැලසුම් කරන්න. එතකොට පහයි ඉස්සල මම කතා කරේ මූලිකම සේයිරි සහ සේතෝන්. සේතෝන් වල තව විශේෂ දෙයක් කියනවා. අපිට හැම දෙයකටම නිශ්චිත තැනක් කියන දේ. මේකෙදී අපි කියන්නේ කුඩා ඇල්පෙනෙත් ඉඳලා මහා විශාල උපකරණේ දක්වාම නිශ්චිත තැනක් තියෙනවා. සරලව කතා කරොත් අපි උදාහරණ විදිහට ගත්තොත් ප්‍රායෝගික භාවිතයේ ශල්‍ය වෛද්‍යවරයෙක් අපි සැත්කම කරන්න කලින් හැම උපකරණයක්ම අංකනය කරලා තියෙන්නේ. ඒ අංකත් එක්ක පිළිවෙලත් එක්ක තමයි වැඩ ආරම්භ කරන්නේ. ඒ වගේම තමයි ඒ කාර්ය නිම වුණාට පස්සෙත් ආයි පොඩි චෙක් ලිස්ට් එකක් කරා චෙක් කරලා බලනවා අපි නිවැරදි වේදේවල් ක්‍රමානුකූලව ගබඩා කරලා තියෙනවද? අතපසු වීමක් වැරදීමක් තියෙනවද? මේකේ හේතුව මොකක්ද? අපි පිළිවෙල වෙනවා කියන්නේ අපිට මගහැරි
අත්වැරදීන් ගොඩාක් අවම කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට මේ මගහැරීම් අත්වැරදීම් නොවන තරමට අපේ වැඩ ටික සාර්ථක කරගන්න පුළුවන්. අපි කතා කරන හැමතිස්සෙම ඵලදායිතාවේ අපි තත්වයේ සහ ගුණාත්මකභාවයේ කියන මේ ගුණාත්මකභාවයේ කියන දෙයයි හැමතිස්සෙම සැලකිලිමත් වෙන්න ඕන කාරණාවක් තියෙනවා පිළිවෙල කියලා. ඒ පිළිවෙල අපිට හිතුව ලෙස කරන්න බෑ. ප්‍රමිතිගත කරගන්නවා. ඒ ප්‍රමිතිගත කිරීම අපි පහයිස්වලදී කතා කරනවා සෙයිකෙත්සු කියලා. සම්මත කරණයක් තියෙනවා. හැම දෙයකම නිශ්චිත තැන. මේදී අපි ඉස්සර තිබුණා අපේ හැම දෙයකම නිශ්චිත තැන. මම උදාහරණ විදිහට කිව්වොත් මම හුඟක් වෙලාවට මේ අතීතයෙන් සිද්ධ ගන්න මේ අපේ වටිනාකම් ඇගයීම් වලට අනාගතයට හොඳ පුරෝකතන දුන්නේ අතීතයෙන්. උදාහරණ විදිහට කිව්වොත් නිශ්චිත දේ නිශ්චිත තැන තියන වීබිස්ස. හැම ගෙදරකම ඉස්සර වීබිස්සක නිශ්චිත තැනක් තිබුණා. නගුල තියන්න තැනක්. එතකොට දෑ කැත්තට වෙනම තැනක්. මේ හැම දෙයක්ම නිශ්චිත කරලා තිබුණා. මේ තුලින් අපි කලමනාකරණය කරගත්ත කිසිම දෙයක් අතපසු වෙන්නේ නැහැ, මග ඇරෙන්නේ නැහැ, නිවැරදිව ක්‍රමානුකූලව කරන්න අපිට බටපිටාව නිර්මාණය වෙනවා. එතකොට මේ සෙයිතෝන් හරහා කතා කරපු දේවල් සම්මතයන් විදිහට ගියොත් විතරයි අපි කතා කරන ප්‍රමිතීන් වලට යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ ප්‍රමිති ටික හදාගත්තොත් අපිට පහසුවෙන් වැඩ කරගන්න අවස්ථාව ලැබෙනවා. එතකොට අපි ඊළඟට කතා කරමු ඉදිරියේදී මේ ක්‍රමවේද වලින් කොහොමද අපි පිළිවෙල කරා යන්නේ කියලා. සරලව කතා කරොත් තව දෙයක් අපි කියන්න ඕනේ. අපි පටන් ගන්නවා නම් මේ කොතනින්ද අපහසු මේ අපිළිවෙල තැන පිළිවෙල කරගන්න. කොතනින්ද පටන් ගන්න ඕනේ? සරලවම අපේ පෞද්ගලික ජීවිතයේ අපිට පුළුවන් අපේ මුදල් පසුම්බියෙන් පටන් ගන්න. කොච්චර අනවශ්‍ය දේවල් අපි ගහව තියෙනවා. මේ මුදල් පසුම්බියෙන් අරගෙන අපි පටන් අරගත්තොත් කොච්චර අනවශ්‍ය දේවල් අපි එකතු කරලා තියෙනවද? අපි අයින් කරන්න ඕන දේවල්. ඒතර මේ දේවල් වලින් අපි ප්‍රායෝගික භාවිතයට එමු. ඒ දේවල් වලින් අපිට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. පිළිවෙල හදාගෙන, ක්‍රමවේද හදාගෙන අපිට අනවශ්‍ය චලනාවම කරගෙන. ජපානයේ කතා කරනවා පව් අටක් එක්ක 8 වේස්ට් කියලා කියනවා. ඒගොල්ලෝ දකින්න මේ නාස්සින් හැම එකක්ම අපේ උමේෂ් මහත්තයා කතා කරා මේ නාස්සින් ගැන. මේ නාස්සින් අටක් විදිහට කතා කරනවා. අපි රැඳිලා ඉන්න, බලා ඉන්න වෙලාව, ඒ වගේම අපි භාවිතයට නොගන්න මානව සම්පත, මේ හැම දෙයක්ම අපි කතා කරනවා පව් අටක් විදිහට. ඒ 8 වේස් වේ ජපාන්. එතකොට අපි මේ දේවල් කලමනාකරණය කරගන්නේ කොහොමද? අපි ඉස්සරහදී කතා කරමු. හොඳයි, අද අපි කතා කරමින් ඉන්නේ පිළිවෙල සහ කලමනාකරණය පිළිබඳව. සේනානි මහත්මිය, මේ S5 සංකල්පය හැදෙන්නේ ජපානයේ, අපේ රටට වඩා නාවික සැතපුම් වලින් ගත්තොත් බර ගානක් එහා. සංස්කෘතිය නම් මේ යම් තාක් දුරකට සමානකම් තියෙන්න පුළුවන් ඇතැම් තැන්වල. ජපානයේ හැදුණු අපිට නුහුරු වෙන භාෂාවක් කතා කරන පිරිසක්, වෙනත් සංස්කෘතියක් ගත කරන පිරිසක් හදපු මේ S5 වගේ සංකල්පයක් අපේ පිළිවෙල සකස් කරන්න ගැලපෙනවද? මම මෙහෙම ආරම්භයක් ගන්නම්. ජපානයේ උදාහරණයකට කියන්නම අවශ්‍යයි. 1945 අපි දන්න කාරණාව තමයි 1945 දෙවන ලෝක යුද්ධ සමයේ දරුණුතම අවස්ථාව. ඇමරිකානුවන් සහ ජපානුවන් යුද්ධ කළා. දරුණු යුද්ධය. හැබැයි පරාජය වේගනාවේ ඇමරිකානුවන්. ඔවුන් කැමති වුණේ නැහැ කිසිම වෙලාවක මේ පරාජය දරා ගන්න. ඒ හින්දා තමයි ජපානුවන් එක්ක කතා කරා මැරෙනවද යටත් වෙනවද කියලා තමයි අහුවේ. හැබැයි ජපානුව කිව්වේ නෑ, අපි මැරුණත් යටත් වෙන්නේ නැහැ. ඒ හින්දා තමයි නියස්ටික බෝම්බ හෙලන 1945 අගෝස්තු 6 වෙනිදා. පළවෙනි යෂ්ටික බෝම්බේ දාලා බලන් ඉන්නවා. යටත් වේද යටත් වේද යටත් උනේ නැහැ. ඒ හින්දා දෙවෙනි යෂ්ටික බෝම්බයත් හෙලනවා. මුළු ජපානයම විනාශ වෙනවා. හැබැයි ඒ රටේ හිටපු විද්වත් කණ්ඩායමක් එක තැනකට රැස් වුණා. මේ විද්වත් කණ්ඩායම එක තැනකට රැස් වෙලා සාකච්ඡා කරා. දැන් අපි ඒ රට විනාශ වෙලා ඉවරයි. හැබැයි වැටෙන්න දෙන්න බෑ, අපි ආපහු නැගිටින්න ඕනේ. කොතනින්ද අපි නැගිටින්නේ? මේ විද්වත් කණ්ඩායම සාකච්ඡා කරලා තීරණය කරනවා අපි පටන්ගමු පොඩිම තැනින්. ඒකමතිකව තීරණය වෙන මේ විද්වත් කණ්ඩායමෙන් අපි පටන් ගමු පොඩිම තැන අපේ ගෙදර. මේ සාකච්ඡාවේ අවසානයේ තීරණය වෙන අපේ ගෙවල් වල ඉන අම්මලව ගෙන්නම්. රට පුරාම හැමතැනම පොඩි පොඩි පොකට් මීටින්, පොඩි රැස්වීම් තිබ්බා. අම්මලා රැස් කරලා තිබ්බා. අම්මලාට කිව්වා එක දෙයක්, මේ විද්වත් කණ්ඩායම කිව්වා අපේ රට දැන් විනාශ වෙලා ඉවරයි. අපිට හෙටට රටක් ඕනේ. හැබැයි ඒ වෙනුවෙන් අපිට හොඳ ව්‍යවසායකෙක් හදලා දෙන්න. අම්මලාට හිතාගන්න බැරුව ගියා මේ කියන්නේ මොකද්ද කියලා. අම්මලා කිව්වා අපි ගහ විවසාකයෝ නෑ. අපි ගහවෙ ඉන්නේ අවුරුදු 3 4 5 දරුවෝ. මේ විද්වත් කණ්ඩායම කියනවා එයාලා තමයි අපිට ඕනේ. හැබැයි අදට නෙමෙයි හෙටට. සූදානම් කරන්න ඒවෙන්. අම්මලා බොහොම සතුටින් එකඟ වුණා. හැබැයි ඒගොල්ලෝ හිතුවා මේක ලොකු බරක් වේවි. හැබැයි විද්වත් කණ්ඩායම පැහැදිලි කරලා කිව්වා ඔයගොල්ලන්ට ලොකු දෙයක් කරන්න නෑ. බොහොම පොඩි සරල දෙයක් කරන්න තියෙනවා. අද ඉඳලා පාසල් ඇරිලා එන දරුවට බිත්ති ඇණයක් ගහලා බෑග් එක එල්ලන නිශ්චිත තැනක් හුරු කරන්න. සපත්තු අඩියක් ගේ ඉස්සරහා ඉඳලා සපත්තුව තියන නිශ්චිත තැනක් හුරු කරන්න.
එදා ඒ තීරණය තමයි අවුරුදු 30ක් යනකොට ජපානයේ අද වෙනකොට ජයග්‍රහණය කරේ. එහෙනම් අපිත් පටන් ගන්න ඕනේ කොතනින්ද? ඒ වගේම තමයි අපි සංස්කෘතික වටිනාකම් එක්ක ජාතික උරුමයන් එක්ක වටිනාකම් අගය කිරීම ගොඩක් එක්ක ඉන්න රට. අපිට පුළුවන් මේ ජයග්‍රහණය කරගන්න. සරලම උදාහරණෙ මේ අපේ වත්පිළිවෙත් වතාවත්. අපි දැන් කොරෝනා ව්‍යසනයත් එක්ක අපි මූණ දීලා ඉන්න වකවානුවක. අපි සරල උදාහරණයක් අපේ ආසන්න රට ඉන්දියාව සහ ලංකාව ගත්තාම කොහොමද මේ ව්‍යසනයට අපි එකම කාල වකවානුවක මූණ දුන්නේ? මේ ව්‍යසනයේදී අපි එකම කාල වකවානුවක මූණ දෙනවා දෙවිදියකට. මේ මොකද? අපි ගහව තිබුණ යහපත් ගති පැවතුම් සහ මේ නීති වලට අපි එකඟ වුණා. ඒ හින්දා අපිට පුළුවන් වුණා මර්ධනය කරගන්න මේ මට්ටම. අදටත් ලෝකේ හොයන කොහොමද අපි මේක ජයග්‍රහණය කරගන්නේ කියලා. හැබැයි මේ අපි ගහව තිබුණ වටපිටාව පිළිවෙල තමයි මේකට මූලික වුනේ. මං හිතනවා ඒ හින්දා අපිට පුළුවන් ඒ තියෙන සංස්කෘතික වටිනාකම් වලට අපේ සංස්කෘතික වටිනාකම් ඈඳගත්තාම අපිට පුළුවන් මීට වඩා හෙට දවසේ ජයග්‍රහණය කරන්න. චාමත මහත්මයා, මේ කෙනෙක් තමන්ගේ පුද්ගලික ජීවිතය තුළ අපිලිවෙල නම් ඒ අපිලිවෙල නිසා ඔහුට ඇයට ඇතිවන ගැටලු මොනවද? මෙහෙමයි, ඒක දුලාශී ඒක දෙපැත්තකින් බලන්න පුළුවන්. මම ඉස්සලා කිව්වා වගේ මේක අර මං කියන පුද්ගලික බද්දයි කියලා. දැන් අපිලිවෙල කියන කාරණාව ගත්තොත් අර මම මුලින් කිව්ව මේ උදාහරණෙත් එක්ක තැන් තැන් වල බඩු තියෙන කතාව ඒ ධානාදී වශයෙන් ගත්තම මෙතනදී ඔය පිළිවෙල කියන කාරණාවත් එක්ක තව ගොඩාක් බද්ද වෙන කාරණාවක් තමයි කාලකලමනාකරණය කියන්නේ. ඒ කියන්නේ කාලකලමනාකරණය කරන්න බැරි කෙනෙකුට පිළිවෙල තියාගන්නත් අමාරුයි. ඒ වගේම අනිත් පැත්තට පිළිවෙල තියෙන කෙනාට කාලකලමනාකරණය කරන්න ලේසි. මොකද කාල නාස්ති අඩුයිනේ. දැන් පිළිවෙල කියලා කියන්නේ තයක් තියෙන තැනක් තියෙනවා, නිශ්චිත තැනක්. ඒක අවශ්‍ය වෙලාවට එතනින් එක ගන්න පුළුවන්. දැන් සමහර අවස්ථා තියෙනවා අපිටම ගෙවල් වල මේ අත්දැකීම් ඇති. මොකක් හෝ ලියවිල්ලක් අවශ්‍ය වෙලා මේක හොයනවා. දැන් මේස පෙරලලා හොයනවා, ඉතර නැහැ, කබඩ් පෙරලලා හොයනවා. මොකද ඒක තියන්න තැනක් නැහැ. අතන තිබ්බද දන්නේ නැහැ, මෙතන තිබ්බද දන්නේ නැහැ. ඒතර මේ කාලය, ඊළඟට මේ කාලයත් කාලේ නාස්තියත් එක්කම අපිට එනවා ලොකු ස්ට්‍රෙස් එකක්. අපිට අවශ්‍ය දේ අවශ්‍ය නැතුනම අපිට ලොකු පීඩනයක් එනවා. ඉතින් මේ පීඩනයයි ඔක්කොම එකතු වුණාම අවසානයේදී වෙන්නේ අපිට කරන්න තියෙන වැඩ කිසි දෙයක් හරියට කරගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඒතර මේක කාලයක් යනකොට මේක තමන්ගේ අපි කියන මූඩ් එකටත් බලපානවා. ඒ කියන්නේ කාලයක් ගියන් පස්සේ මේ මෙහිම ඉන්න කට්ටිය ටික කාලයකම නපුරු මිනිස්සු, දරුණු මිනිස්සු, කීන්ති යන මිනිස්සු බඩපත් වෙන. මොකද මේ වැඩ හිර වෙලා එක දිගට කරගෙන බැරි තත්ත්වයකටපත් වෙනවා කියන්නේ. ඉතින් මේක අර මම කිව්වා වගේ මේ කාරණාව තව තව වලට ඈඳෙනවා ඔහොම ගියාම. මොකද ඊට පස්සේ ඔයාගේ අරමුණු පස්සට යනවා. ඔයාගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න බැරි වෙනවා. ඒ හරහා ගොඩනැගෙන පසුතැවිලි ආයෙනවා. ඒතර මේක ලොකු කඩාවැටීමකට ඈතට යනවා. හැබැයි උතන තව කාරණාවක් තියෙනවා දුලාශි. දැන් ওই පිළිවෙල කිව්වම පිළිවෙලේ තියෙනවා අන්ත දෙකක්. අපිළිවෙල කියන තැන ඉඳලා පිළිවෙල කිව්වම පිළිවෙල කියන්නේ අපි කියන පර්ෆෙක්ෂනිස් කියලා. සර්ව සම්පූර්ණ කිසිම වරදක් නැතුව ඒ 100%ක්ම මේ නිවැරදි තැනට නැත්තම් ක්‍රියා මොනවාද අපි කියනවා මේ ක්‍රියාවලියක්. එහෙම නැත්තම් හැම දෙයකම තැනක් තියෙනවා. දැන් මේක තියෙන්න ඕනේ මෙතනමයි. මේ කරන්න ඕනේ මේ පිළිවෙල අනුගමනය කරලා. මේ අනාදි වශයෙන් තියෙනවනේ අපි හරියට අපි අර පොලිසියේ එහෙම නැත්නම් අපි කියන මිලිටරි එකේ වැඩ කරන ක්‍රමවේදයට ඒවා තියෙනවනේ. ඒක කරන වැඩේ ඒ වෙලාවට ඒ විදිහටම කරන්න ඕන. අනුපිළිවෙලක් තියෙනවා. ඉතින් ඒ වගේ මේ පිළිවෙල කියන එක අපි අන්තයට ගියොත් ඒකත් ස්ට්‍රෙස් එකක් වෙනවා. ඒක ඊට වඩා ස්ට්‍රෙස් එකක් සමහරලාට. ඒ හින්දා අපි මෙතන බලන්න ඕන මේ පිළිවෙල කියන කාරණාව ගේන්න ඕන කොතනටද කියන එක. මොකද ඒක මම මෙහෙම කිව්වොත් එක නිවැරදි. අර මං කිව්වා වගේ සමහර කෙනෙක් අපි කියන ඌරු කොටුවක් ගත්තොත් ඌරු ටික ඉන්නේ මඩේනේ. එතකොට ඒ ඌරු පවුලේ හැමෝම කැමති මඩේ ඉන්න. දැන් උතන්ට අපි ගියොත් එහෙම නැත්තම් හාවෙක් ගියොත් තා ඔබ මඩේ ඉන්න මට අමාරුයි කියලා තැනට එනවා. ඒතකොට ඒ පවුලක් ඇතුලේ නම් ආයතනයක් ඇතුලේ ඉන්නවනම් මේක අර පොදු එකඟතාවයක් එනවා. මොකද්ද අපේ පිළිවෙලේ සීමාව කියන එක. ගොඩක් තැන් වලට ගෙවල් වල වුණත් ආයතනවලත් ගැටීම් ඉන්නේ උතන. ඔය කියන සීමාවේ දෙන්න දෙපැත්තේ නම් ඉන්නේ කෙනෙකුට පිළිවෙල අවශ්‍යයි, තව කෙනෙකු පිළිවෙලට ඉන්නේ. එහෙම නැත්නම් යම්කිසි මැදතැනක දැන් උදාහරණයක් කියන්නකෝ, අපි ගමනක් යනවා. ප්ලෑන් කර අපි කියන ප්ලෑන් කරන්න ඕන කියලා ගමනක් කරනකොට ට්‍රිප් එකක් කරනවා ලබන සතිය සෙනසුරාදා. අපිට තියෙනවා තව සතියක් විතර කාලයක්. දැන් පිළිවෙලට වැඩ කරන කෙනෙක් කියන්න පුළුවන් ලබන සෙනසුරාදා නම් ට්‍රිප් එක යන්නේ බදා දෙනකොට බෑග් පැක් කරලා තියෙන්න ඕන. දැන් එතකොට යන ගෙනියන බඩු ටික ලෑස්ති කරලා බෑග් පැක් කරලා ඔක්කොම කරලා දැන් ඔන්නේ මේ පිළිවෙලේ සීමාව. හැබැයි අනිත් පාර්ශවය කියනවා නම් නෑ මට වැඩ තියෙනවා, මට ඕක කරගෙන වෙලාවක් නෑ, යන්නේ සෙනසුරාදානේ සිකුරාදානේ කොට බෑග් එක හැදුවම ඇති.
ඔන්න ගැටුම පටන් තැන. ඉතින් මේ වගේ මේ මම සරල උදාහරණයක් කිව්වේ තේරෙන විදිහට මේ ආදි වශයෙන් මෙතන අපි එකගතාවයකට එන්න වෙනවා. දැන් පවුලක් ඇතුලේ වුණත් ඒ අනිත් ඉන්න අය අතර නැත්තම් ආයතනයකට ආයතනයේ සංස්කෘතිය ඇතුලේ අපිට මේ එකගතාවයකට එන්න වෙනවා. මේකට බැඳිලා තමයි මේක තියෙන්නේ දුලාශී. එතකොට මේ අවාසිය කියන එකේ මම ඔයා කියපු කාරණාවේ අවාසිය තව ඉස්සරහට යන්නේ මේක පවුල් ලවුල් වෙන තත්ත්වෙට අර්බුද ඇති වෙන තත්ත්වෙට යනවා. මේ පිළිවෙල කියන එක ඒ සීමාව ඇතුලේ තියාගෙන ගියේ නැත්තම්. මොකද මම හිඳ මම මේ ප්‍රායෝගික වෙන්න ඕනේ නේද මම කියලා. අපිට න්‍යායාත්මකව මේවා කතා කරන්න පුළුවන් ලස්සන සංකල්ප කරන්න පුළුවන්. නමුත් ප්‍රායෝගිකව අපි ලෝකෙත් එක්ක ජීවත් වෙනකොට අපිට දකින්න හම්බෙන්නේ කිසිම තැනක මේව 100% ක්‍රියාත්මක වෙන තැන. එතකොට අපිට වැඩ කරන්න වෙන්නේ යම් යම් ප්‍රමාණයකට එකගතාවයකට ඇවිල්ලා ඒ සීමාව ඇතුලේ. එතකොට ඒක ඇතුලේ වැඩ කරද්දී ඔය ක්‍රියාවලීන් විතරක් තියාගෙන මේක කරන්න බෑ දුලාසි. මේකට බලපාන ආකල්ප සංකල්පිකකුත් තියෙනවා. දැන් අර මෙතුමියගෙන් අහපු ප්‍රශ්නෙට මගේ නම් උත්තර පොඩ්ඩක් වෙනස්. කොතරින්ද පටන් ගන්න ගියොත් පටන් ගන්න ඕනේ ආකල්ප වලින්. අපි ඉස්සල්ලාම මේ පිළිවෙල කියන්නේ මොකක්ද? ඒ ඒක ඒක සංකල්ප ගැන තියෙන අපේ අදහස් දැන් මෙතුමිය කතා කරා අනවශ්‍ය දේ බැහැර කරන්න කියලා. අනවශ්‍ය දේ බැහැර කරන්න නම් අපිට අත්‍යවශ්‍යම තියෙන්න බෑ. තණ්හාවෙන් ඉන්න මිනිස්සේ කවදාවත් අතාරින්නේ නැහැ නේ මොනව තිබ්බත්. ඔක සත පහක වටිනාකමක් නැතත් අපේ මේ මුත්තගේ බත් කාපු පිගාන හැරි තියන් ඉන්න කවදා හරි ඕනි මේ මොකට හරි කියලා. දැන් සමහර ගෙවල් වල ගියාම මෙනම තියෙනවා ගබඩා කාමර. ඇඳන් බලන්නකෝ ඇඳවලට කොච්චර තියෙනවද කියලා බඩු. ඉතින් මේ පිළිවෙල කියන එකයිදී ඒ ඒ ආකල්පත් බලපානවා. දැන් මගේ තණ්හාව තිබ්බොත් පිළිවෙලට වැඩ කරන්න බෑ. ඒ කියන්නේ කාලානුරූපව Tamanට පුළුවන්කම තියෙනවා සමහර දේවල් අත්තරින්න. සමහර දේවල් බැහැර කරන්න. එහෙම වුණොත් තමයි අලුත් දේවල් ගේන්න පුළුවන්. මේ බැහැර කරනවා කියන්නේ සිතුවිලිත් බැහැර කරන්න ඕන. ආකල්පත් බැහැර කරන්න ඕන. අලුත් දේව ගන්න ඕන. ඊළඟට මේ මාන්‍ය ඊගෝ එක තියාගෙන පිළිවෙලට ඉන්න බෑ. මොකද ඒ ඒ සමහර තැන්වලට නම්විශීලී වෙන්න වෙනවා අපිට ඒ දේවල් ක්‍රියාත්මක කරද්දී. ඊළඟට කාල කළමනාකරණය මං කිව්වා වගේ. ඒ කාල කළමනාකරණය ගැන දන්නේ නැති කෙනෙකුට පිළිවෙලට ඉන්න බෑ. මොකද ඒ එතෙන්දී ගොඩක් කරන්නේ හිතෙන්නේ මේ පිළිවෙලකට ඉන්නවා කියන දැන් සරල උදාහරණයක් ගත්තොත් gedara almariya වෙන්න පුළුවන් පොත් මේස වෙන්න පුළුවන් අවුල්ලා තියෙනවා. දැන් පිළිවෙල කියන්නේ ඉස්සලා මේක ක්‍රමානුකූලව හදන එකනේ. කාල ක්‍රමනාකරණය නැති මනුස්සයාට ඕක නාස්තියක් වෙලාම දැන් මට ඕක අස්කර කරගන්න වෙලාවක් නැහැ. ඒක නමුත් එකතර පොඩ නතර වෙලා මේක අස්කරොත් ඉතින් එහාට ඒකේ වාසිය තමන්න තේරුම් ගන්න බෑ. දැන් ඔකට මම ඔය සමහරලාට වැඩමුළුවේදී මම කියන සරල උදාහරණයක් මනුස්සයෙක් උදේ පාන්දර එනකොට බස් හෝල්ට් එකේ ඉන්නවා තමන්ගේ අසල් වැසියා බයිසිකලේ තල්ලු කරගෙන දුවනවා. දැන් මෙයා කියන ඉතින් ඔය මොකෝ මේ තල්ලු කරන දුවන්නේ මේ නැමෙ හදිසි පොඩක් පරක් වුණා. ඉතින් ඔක නැගලා යන්න පුළුවන්. නැගදැක හිටියොත් පරක් වෙනවා. ඒ කියන්නේ අර නගින්න යන වෙලාවත් එයාට තේරෙන්නේ නැහැ ඒ නැගින්න පොඩ්ඩක් නතර වෙලා ඒක නැග්ගට පස්සේ ඊට වඩා ඉක්මනට යන්න පුළුවන්. ඉතින් ඒක ආකල්පයක්නේ. අර ඒ වගේ දැන් මේ මේ පිළිවෙල කියන එක උනත් තමන්ගේ ආකල්පේ තියෙනවා නම් අපිට පොඩි වෙලාවක් නතර වෙලා අද දවසම මේ වැඩේ වෙනුවෙන් වැය කරනවා. දැන් ගොඩක් වෙලාවට වෙන්නේ අපිට මේව ගොඩ ගැහිලා දැන් මේ කියනවා මගේ අල්මාරි අපාය වගේ. මගේ කාමරේ අපාය වගේ. දැන් මට දැලුවම හිතෙනවා මේක නම් ජීවිතේට සුද්ධ කරන්න බෑ. ඒතර කොහොමද මේක පටන් ගන්න? අපි මේ එකපාරට මේක සමස්තය අනිත් පැත්ත හරවන කෙන තැනට යන්නේ නැහැ. අපායෙන් සුරංගනා ලෝකයකට එනවා කෙන තැන හිතන්නේ. මම කියනවා හරි බම අද මෙන්න මේ කොටස අස් කරගන්න. මේ කාමරේ තියෙන අපායෙන් මගේ ඇඳ ඉස්සල්ලාද මං හදා ගන්නවා. ඔන්න ඒක. ඊට පස්සේ හෙට වෙලාව තිබ්බොත් තව කොටසක්. එහෙම නැත්නම් අපිට පුළුවන් අපිට මේ අපේ මේ කාල සටහන ඇතුලේ යම්කිසි කාලයක් වෙන් කරගන්න. ඒ කියන්නේ මම හැමදාම පැයක් වෙන් කරගන්නවා මේ අස් කරන වැඩවලට. අර කාල ක්‍රමනාකරණය තුළ තියෙන සංකල්පයක් ඒක අපිට වැඩ දාගෙන ඒ වෙනුවෙන් කාලයක් වෙන් කරන එක. දැන් විශේෂයෙන් මම ගොඩක් වෙලාවට මම කියන්නේ කාල ක්‍රමනාකරණයේදී අපිට වෙන දෙයක් තමයි පුරුද්දක් විදිහට අපි ආයතනයේ මොකක් හරි මීට් නැතිනො ඩයරි ලියා ගන්නවනේ. දැන් ෆෝන් එකේ තියෙන ෆෝන් එකේ දාගෙන අපි ඒක මීටින් එක බ්ලොක් කරගන්නවා අපේ ටයිම් එක. හැබැයි අපි කොයි වෙලාවකවත් අපේ ගෙදර වැඩක් අපි බ්ලොක් කරගන්නවද? නෑනේ. අපේ දරුවෙක්ගේ දෙයක් එහෙම නැත්නම් යාළුවෙක් අපිට පුද්ගලික අපේ තියෙන කාරණාව ගමනක් යන්න තියෙන දෙයක් අපි බ්ලොක් කරගන්නේ නැහැ. එතකොට කැලෙන්ඩර් එක ෆ්‍රී. ඔෆිස් එකේ වැඩක් කරන උදේට ඒකට වැටෙන්නේ. ඊට පස්සේ අපිට අවශ්‍යතාවය වෙලාවට ඒ දේ කරගන්න ගියම වෙලාව නැහැ. ඉතින් මම කියන්නේ මේ හැම දෙයක්ම අර පිළිවෙල කියන එක එතනක් තියෙනවා. ගෙදර වැඩක් වුණත් දැන් අස් කරගන්න එක වුණත් අපි දාගන්න බදාදා හවස 7 ඉඳලා 8ට අස් කරන වෙලාව. දාගන්න කැලෙන්ඩරේට ෆෝන් එකට. වෙන වැඩ දාගන්නෙත් නැහැ වෙලාව. එතකොට මේකේ තියෙනවා මේ වෙන් කළා තියෙන්නේ මේ වෙනුවෙන්. ඒ වගේ අපිට පොඩි තැනකින් පටන් ගත්තොත් මේක කරන්න පුළුවන්. කරන්න බැරි නෑ. චාමින්ද මාත්මිය මේ 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 සංකල්ප කියන්න හරි ලේසි. මේවා මේ ප්‍රායෝගික ජීවිතයට අරන් එන්න පුළුවන්. අර මං ආයෙමත් ගන්න ඔබතුමා කිව්ව උදාහරණෙම පොලිසියේදී උසාවියේදී අපිට රාජ්‍ය ආයතනයකදී
ක්‍රියාපටිපාටි අනුපිළිවෙලට ගමන් කරන්න පුළුවන් වුණාට පුත්කලික ජීවිතයේදී මේවා කරන්න පුළුවන්ද? ඒක තමයි මම ඉස්සල්ලත් කිව්වේ දුලාසි ඔයක අපි මේ පුත්කල ජීවිතේ එනකොට ඒකේ සීමාව අපි හඳුනගන්න ඕනේ. මොකද ඒක වෙලා තියෙන්නේ මම අර කලින් කිව්වා වගේ අපි කොච්චර කිව්වත් ඒ එක එක්කෙනාගේ තියෙන පෞරුෂවේ ආකල්ප ඒ එක එක්කෙනාගේ ගතිය අපිට ඒක අයින් කරන්න බෑ. අපි කියන සමහර කියන මම ලාස්ට් මිනිට්. ඒ කියන්නේ එයාගේ පුරුද්ද තමයි අන්තිම මොහොත තමයි එන්නේ. දැන් මගෙත් දැන් අවංකවම පිළිගන්නේ මම 100%ක් වෙ පිළිවෙලට තියෙන කෙනෙක් නෙමෙයි. මගෙත් යම් යම් අඩුපාඩු තියෙනවා හදාගන්න දේවල් තියෙනවා. දැන් ඔය දැන් මේ වැඩමුළුවකට එනකොට එහෙම නැත්නම් මේ වගේ සාකච්ඡාවකට එනකොට එහෙම මගේ පුරුද්දක් සාමාන්‍යයෙන් නැහැ. කල්තියා එහෙම ලොකුවට සූදානම් වෙලා එන එකක්. ඒ කියන්නේ මට ඒ මගේ හැටියක් මට අදහස් එන්නෙත් නැහැ හැම කරාම. දැන් මට දැන් මේ වෙලාවේ ප්‍රශ්නයක් අහනකොට අදහස් එනවා එතකොට. ඉතින් එතකොට මම මේ හින්දා මේ පූර්ව සූදානම් මට අවශ්‍ය වෙන්නේ නැහැ. යම් කිසි අර සීමාවක් ඇතුළත. ඉතින් ඒ වගේ එක එක්කෙනාගේ වැඩ කරන පිළිවෙල එයාගේ ලයිෆ් ස්ටයිල් එක එයාගේ මොකද පර්සනලිටි කියන එක දුලාසි මෙතන අපි හතර දෙනෙක් ඉන්නවා. අපි හතර දෙනා හතර විදිහක්නේ. එකම පවුලේ වුණත් අපි කියන නිමුන්න වුණත් ඩෙන්ටිකල් නැහනේ. නිමුන්න වුණත් ඒගොල්ලන් ඒ වැඩ කරන විදිහ එතන විදිහ වෙනස්. එතකොට අපිට මේ හැමෝටම අර කිව්වා වගේ පොලිසිය හමුදා වැඩ කරන විදිහට ගෙදර වැඩ කරන්න බෑ. එතන මේ ඇතුලේ යම් කිසි සීමාවක් තියෙනවා. හැබැයි අපි එතනදී මතක තියාගන්න ඕන කාරණාව තමයි අපි මෙතන අරමුණ වෙන්නේ 100ට 100ක් පිළිවෙල කියන තැනට ගිහිල්ලා මේක හිර කරගන්න එක නෙමෙයි. අපි බලන්න ඕනේ මේක ඇතුලේ අපිට මේ පීඩනයක් නොවන විදිහට සහ මේ අපි පද්ධතියක් ඇතුලේ ඉන්නකොට පද්ධතියින් අනිත් පාර්ශවයන්ට අවම හානියක් වෙන විදිහට අපි කොහොමද මේක හසුරවගන්නේ කියලා. සමහර වෙලාවට තමන්ගේ පිළිවෙල නැතිකම තමන්ට වඩා බලපාන්නේ වටේ ඉන්න අයට. තමන් එක්ක ඉන්න අනිත් අයට. මොකද සමන්ට මට ගෙදරවිල්ලා ඔහේ ඇඳට වැටලා ඉන්න එක මට ප්‍රශ්නයක් නැහැ. මම ඒකට කැමතියි. මට පිළිවෙල අවශ්‍ය නැහැ. හැබැයි මගේ වටේ තව පිරිසක් ඉන්නවා. ගෙදර. ඒගොල්ලෝ ඊට වඩා සමහර පිළිවෙලට වැඩ කරන අය. ඒගොල්ලන්ගේ අර මං කියපු සම්පත් භාවිතයේ ප්‍රශ්න තියෙනවා. දැන් ගෙදර කෑම කන වෙලාවක නම් මම ඇවිල්ලා ඇඳට වැටලා ඉන්න අරගොල්ලෝ බලන් ඉන්නවා කෑම කන්න මං එනකම්. දැන් මම සරල උදාහරණයක් කිව්වේ. එතකොට මෙතන බලන්න ඕන මේ කියන එක අපේ ඒ පද්ධතිය ඇතුලේ සමස්තයට තමන්ගේ දායකත්වයේ කොතනට දෙන්න කියන ඒ සීමාව ඇතුළත තමයි පිළිවෙල කියන එකට යන්න ඕන. මොකද මම සාමාන්‍යයෙන් විශ්වාස කරන්නේ නැහැ ගෙදරක අර ආයතනික තියෙන මට්ටමින් ඒකie තිබිය යුතුයි කියන තැන. මොකද අපිට මොකද ආයතනයක් ඇතුළු වුණත් ඔය පිළිවෙල කියන එක කරගෙන ගියාම දුලාසි මම සමහරවිට මන් දන්නේ මේ අනිත් දෙන්න මෙතන එකද නැද්ද කියන එක. ඒක අපි මේ පිළිවෙල අනුගමනය කරත් ගොඩක් අයට ඒක ස්ට්‍රෙස් එකක්. මොකද ඒක කරන්නේ මේ කරන්න කැමැත්තෙන් නෙමෙයි මේක ආයතනික ප්‍රොසීජර් එකනේ කරන්න ඕනනේ. ඒ හින්දා ඒක අර ඒ කරන්න ඕන හින්දා ඒ පීඩනය තියාගෙන කරන අවස්ථා ඕනතරම් තියෙනවා. නමුත් ගෙදරදී එහෙම නැහැ. සමා වෙන ශමින්ද මහත්තයා. මේ උමේෂ් මහත්මයා ලංකාවේ ආයතන ඇතුලේ ඔය කියන මේ අපිලිවෙල දකින්නවාද ඔබ වැනි විගණන නිලධාරීන් අපේ ලංකාවේ සියලුම ආයතනවල පහේ ඉන්නවනේ. ලංකාවේ ආයතන ඇතුලේ ඔය කියන මේ අපිලිවෙල ඔබ දකින්නවාද? ඔව් මගේ කලින් අදහස් දක්වීමේදී සඳහන් කරපු විදිහට මගේ වසර ගානක තියෙන පළපුරුද්ද හැටියට සියලුම ආයතනවල යම් කිසි ඒකේ තියෙන අර චාමිද මහතා කිව්වා වගේ සමහර ආයතන පිළිවෙල හොඳටම පිළිවෙල නෙමෙයි හොඳ පිළිවෙලට වැඩිය ටිකක් අඩුවට කරනවා. සමහර ආයතන පිළිවෙලක් ඇත්තෙම නැහැ. සමහර ඒ ආයතන තුලත් සමහර පුද්ගලයන් උපරිම පිළිවෙලට වැඩ කරන පුද්ගලයන් ඉන්නවා. සමහර පුද්ගලයන් ඉන්නවා අවම පිළිවෙලට වැඩ කරන පුද්ගලයන්. එතකොට අර චාමිද මහතා කියපු එකක දෙයකට මම එකක වෙනවා එකක ඇත්තටම අර චාමිද මහතා අන්තිම අවස්ථාවේ අදහස් දෙක දක්වමින් කියපු දෙයක් තමයි අපි වැඩ පිළිවෙලට වැඩ කරගෙන යන එකත් සමහරලාට ඒක ස්ට්‍රෙස් එකක් නැත්නම් පීඩනයකට ලක් වෙනවා. ඇත්තටම විගණකයක් විදිහට මම දකපු දෙය තමයි එහෙම පීඩනයට ලක් වෙන ප්‍රධානම හේතුව තමයි ආයතනයේ ප්‍රධානීන් කළමනාකරුවන් වැඩ පරීක්ෂකවරුන් විවිධ මට්ටම්වල තීරණ ගන්න පුද්ගලයන් ඒ පිළිවෙලට තමන් උදාහරණයක් විදිහට මම වැඩ කරන මම නැත්නම් වාර්තා කරන මගේ බොස් පිළිවෙලට වැඩ කරන්න කැමති නැත්නම් එහෙම වුණොත් මට මම පිළිවෙලට වැඩ කරන්න කැමති නැහැ. හැබැයි මම පිළිවෙලට වැඩ කරන්න ගිහිල්ලා මම අපහසුතාවට පත් වෙනවා සමහරලාට ඒ පිළිවෙල යම් කිසි නිශ්චිත පිළිවෙලකට වැඩ කරන්න ගිහිල්ලා මොකද මම මගේ බලාපොරොත්තු වෙන සේවය මගේ ප්‍රධානීන් නැත්නම් මගේ සේවාදායකයන් බලාපොරොත්තු වෙන සේවය සපය ගන්න බැරුව මම පීඩනයකටපත් වෙනවා. ඒක තමයි ප්‍රධානම හේතුව. මොකද මම අපි විගණකෙක් විතර විශ්වාස කරන දේ තමයි පිළිවෙල කියන දේ අර චාමිද මහත්තයා කිව්වා වගේ ඒ ආයතනයේ පිළිගැනීමක් තියෙනවා. අපි මොන මට්ටමේ පිළිවෙලකටද වැඩ කරන්න ඕනේ ඒ පිළිගැනීම සියලුම මට්ටම් වලට සන්නිවේදනය කරලා තිබ්බනම්
එහෙම වුණොත් අර පීඩනයේ ලක්වීමක් වෙන්නේ නැහැ. එතකොට හැමෝම ඒ බලාපොරොත්තු වෙන පිළිවෙල වැඩ කරනවා. උදාහරණයක් විදිහට කිව්වොත් මෙතුමිය සඳහන් කරා වගේ 5S සංකල්ප එහෙම නැත්නම් ISO සංකල්ප ඇවිල්ලා තියෙනකොට සමහර ආයතන ඒ සර්ටිෆිකේට් එක එහෙම නැත්නම් ඒ සහතිකය වෙනුවෙන් විතරයි වැඩ කරන්නේ. නැත්නම් ඒ සහතිකෙන් ලැබෙන කීර්ති නාමය නැත්නම් ඒ වෙනුවෙන් විතරයි වැඩ කරන්නේ. චාමින්ද මහත්තයා කිව්වත් වගේ ඒක ඒකේ තියෙන නියම අර්ථයෙන් නෙමෙයි වැඩ කරන්නේ. එතකොට ඒව ඒ උදාහරණයක් විදිහට 5S සංකල්පයක් ඇවිල්ලා තියෙන ඒක ඇත්තටම කිව්වොත් එහෙම උපකාරකයක් විතරයි. උපකාරක සංකල්පයක්. ඒක භාවිතා කරලා අපිට තීරණය කරන්න පුළුවන් මේ අපේ එදිනෙදා ව්‍යාපාර කර්මුණ වලට නැත්නම් අනිකුත් අරමුණ වලට යනකොට අපි කතා පිළිවෙල ගත කරන්න ඕනේ මොන මට්ටමේද. හැබැයි මොනවද අපි කියනවා එක ටොලරන්ස් ලෙවල් එක කියලා. නැත්නම් අපි අවම මට්ටම අපි කොතරද. ඉතින් එහා පිළිවෙල අඩු කරන්න අපි කැමති නැහැ. ඒ පිළිගැනීම සියලුම අංශවල සියලුම ප්‍රධානෙන් සහ වවම වටේ ඉන්න සේවකයා අතර ඒක බැඳීමක් තියෙනුනේ. ඒ බැඳීම තමන් පිළිගන්න. උදාහරණයක් විදිහට මගේ බොස් මගෙන් බලාපොරොත්තු වෙනවා නම් මේ ඔයාගේ ක්වොලිටි එක මේක තමයි මම එක්ස්පෙක්ට් කරන ක්වොලිටි එක. නැත්නම් මම බලාපොරොත්තු වෙන තත්ත්වය මේකයි කියලා බලාපොරොත්තු මම අනිවාර්යෙන් ඒ තත්ත්වයට වැඩ කරන්න ඕනේ. ඒක තමයි අපි ක්‍රියාදාමය ඇතුළේ වෙන සිද්ධ වෙන. ඒක තමයි අපි බලාපොරොත්තු දැන් 5S සංකල්පයක් ආයතනයක තියනවා කියලා බෝඩ් ගහුවට වැඩ නැහැ. ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නැත්තම් ඒක කරලා ඒකෙන් ප්‍රතිඵලයක් මොකද ওই සංකල්ප ලෝකේ පිළිගැනීමට ලක් වෙලා තින්නේ ඕකේ ක්‍රියාත්මක කළා යම් කිසි මට්ටමේ ප්‍රතිඵල ලැබිලා ඒක ඔප්පු වීම මත. ඒක තමයි හැමෝම අපි පිළිගන්නේ. නැත්තම් ජපානයෙන් ගෙනාවු පළියට අපි 5S සංකල්ප පිළිගන්නේ නැහැ. නැත්තම් ISO පිළිගන්නේ නැහැ. තවත් වෙන රටකින් කොහෙන් හරි ආවු පළියට. ඒක ක්‍රියාත්මක භූමියේ ක්‍රියාත්මක කරලා ප්‍රතිඵල අත්දැකලා තමයි ඒවා ලෝකේ පිළිගැනීම ලක් වෙලා තියෙන්නේ. හැබැයි අර චාමින්ද මහත්තයා කිව්වා වගේ මේක උපරිම ලෙවල් එකට ගියොත් ඒක පීඩනයට ලක් වෙනවා සමහර අවස්ථාවෙදී. හැබැයි ආයතනයේ ප්‍රධානීන් කළමනාකරුවන් සියලුම දෙනා යම්කිසි එකගතාවයකට එන්න ඕනේ. මේක තමයි අපි ටොලරන්ස් ලෙවල් එක. එහෙම නැත්නම් අපි දරණ අන්තිම අඩුම ප්‍රමිතිය මෙතනින් මේ සීමාවෙන් උඩ තමයි හැමෝම වැඩ කරන්න ඕනේ. එතකොට හැබැයි හැම දෙදිනදා වැඩ කරගෙන යනකොට යම්කිසි නම්‍යශීලීභාවයක් තියෙන්න ඕනේ. මොකද අපිට අපි කවුරුත් රොබෝස්ලා නෙමෙයි. අපි මිනිස්සු වැඩ කරගෙන යනකොට අර මම කලින් අවස්ථාවේ සඳහන් කරා වගේ යන්ත්‍රයක නම් බටනයක් ලැබුවම මේක වැඩ කරනවා. හැබැයි මිනිස්සෙට විධානයක් දුන්නම හැමදෙස්සම හැම මිනිස්සෙම එකම විදියට ඒකට ක්‍රියා අනුගත වෙන්නේ නැහැ. නැත්නම් ඒකට රියැක්ට් කරන්නේ නැහැ. ඒ හින්දා යම්කිසි නම්‍යශීලීභාවයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ සීමාව කඩ කර පමණින් දඬුවම් කිරීමක් හරි වෙනත් ක්‍රියාවලියට යන එක නෙමෙයි සුදුසු දේ. හැබැයි අපි කියන අන්ඩර්ස්ටෑන්ඩින්ග් එහෙම නැත්නම් අවබෝධයක් තියෙන්න ඕනේ ආයතනයේ සියලුම මට්ටම්වල නිලධාරීන්ට සහ සියලුම සේවකයන්ට. මොකද්ද අපේ ආයතනයේ අපි අපේ ඉහළ නිරාදින් නැත්නම් ඉහළට ගෙනියන්න ඕන පිළිවෙල සහ නැත්නම් තත්ත්ව මට්ටම් මොකද්ද කියන එක. හොඳයි, කාලාත්‍රේ කතාබහ තුළින් අද අපි කතා කරන්නේ පිළිවෙල සහ කළමනාකරණය ගැන. පිළිවෙල කියන්නේ ජීවිතයට ළඟා කරගන්න හරි අමාරු ඉලක්කයක් කියලා කාලයක් ඔබට හිතෙන්නේ නැති. ඒ වගේම මේ කතාබහත් එක්ක රැඳෙද්දී ඔබට හිතෙනවා ඇති අපිත් පිළිවෙලක් කරගන්න ඕනේ තැන් අපේ ජීවිතය තුළ තියෙනවයි කියලා. ඒ නිසා අපි සූදානම් මේ කාර්යයට ඔබට තවත් සහාය වෙන්න. හැබැයි මේ විරාමෙන් අනතුරුව විරාමෙන් අනතුරුව අපි නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතාබහත් එක්ක පිළිවෙල සහ කළමනාකරණය. අද අපි කතා කරන්නේ ඒ ගැන. සේනානි මහත්මිය, කෙනෙක් අපිළිවෙල නම් පිළිවෙලින් ගොඩාක් ඈතයි නම් එහෙම කෙනෙක් තමන්ගේ ජීවිතය ගත කරන්නේ ආතතියෙන් නැත්තම් ස්ට්‍රෙස් එකෙන් කියලා කියනවා. ඒක ඇත්තද? ඒක අනිවාර්යෙන්ම ඇත්ත. හැබැයි දුලාශි, මම මේ ඔබතුමියගේ ගැටලුව කතා කරන්න කලින් මං මෙතුමගේ කතාවට පොඩි ප්‍රවේශයක් ගන්නම්. එතනදි මට කියන්න ඕනේ මේ 5S සංකල්පේ අපි කතා කරන දේවල් එක ඇතරම මේ ආයතනයක් තුළට මේ දේවල් ගලප ගන්නකොට ගෙදරට අපි මේ දේවල් ගලප ගන්නකොට සමහරවිට අපි ආතතියත් එක්ක මේ දේවල් කරනවා කියන එක කියවුණා. මෙන්න මෙතනදි තමයි අපි 5S වල කතා කරන්නේ සෙයිතෝන් එක්ක යන ප්‍රමිතීන් අපි කතා කරන්නේ. අපි ප්‍රමිතිගත වුණොත්
අපි එක එක කෙනාට ඕන විදිහට එක එක පිළිවෙලට යන්නේ නැහැ. ප්‍රමිතියක් වුණාම හැම කෙනාටම එකම විදිහක්. උදාහරණයක් විදිහට අපි පාසල් පද්ධතියට පළදායිතා සංකල්ප ක්‍රියාත්මක කරන හැම පාසලකටම එක විදිහක්. අපි දැක්ම මෙහෙවර ඒ තුලින් පටන් ගන්න අරමුණුත් එක්ක යන ගමනක් අපි ප්‍රමිතිගත කරනවා. ආරාජ්‍ය ආයතනයකට ප්‍රමිතිගත කරනවා. එතකොට අපි කොහොමද පෞද්ගලිකංශයට ඒකෙත් ප්‍රමිතිගත කිරීමක් කරනවා. එතකොට මේ ප්‍රමිතිය එක්ක යනකොට එක එක කෙනාගේ පිළිවෙල වෙනුවට හැමෝටම එක ප්‍රමිතියක් අත් එතකොට අපිට මේ ගැටුම් නැති වෙනවා නැත්නම් අපි කියනවා අර නායකත්ව විසින් හසුරවන ඵලදායිතාවයක් විතරක් වෙනවා. සහ සමහර වෙලාවට තවත් වෙලාවකට හිතන හුඟක් අය මේ ඵලදායිතාවය අපි කතා කරන මේ අත්තිවාරම එහෙම නැත්නම් පහේ සංකල්පය මේ ලේබල් වලට විතරද සීමා වෙන්නේ? නම් කිරීමක් විතරද? අර අපි කියනනේ පඩිපෙලක් පේන්න තියෙද්දිත් අපි ඊතල ගහලා දිනා මෙන්න පඩිපෙලක්. සමහර දේවල් මේ බොහොම අවස්ථාවල ප්‍රායෝගික වෙන්නේ. අපි දකිනවා සමහර ආයතන වලට ගියාම මේසවල මල් පෝච්චි තියන්න ඕනේ දැන ලකුණු කරලා තියෙනවා. බිත්ති ඔර්ලෝසු එල්ලන්න ඕනේ දැන ලකුණු කරලා තිනවා. මේවා මේ සමහර වෙලාවට හරි විහිළුවක් කියලා හිතෙනවා. අන්න එතනදී තමයි අපි මේ ඵලදායිතාව හරියට සංකල්පයක් විදිහට ගන්න ඕනේ කරන්නේ. අපි කියනවා මේ ඵලදායිතා සංකල්පේ දුෂ්පාලන ක්‍රම. ওই දුෂ්පාලන ක්‍රම වලින් එකක් තමයි කතා කරන්නේ. අපි කොහොමද මේ දොර ඇරෙන වැහෙන සීමාව ඩිරෙක්ෂන්ස් දෙන්නේ කොහොමද මේ දේව. හැබැයි ඒව අවශ්‍යතාවයේ මත දැන් අපි සරලවම කතා කරන අංකනේ විදුලි ස්විච් එකක් අංකනේ කරන්න ඕනේ. හැබැයි එක කාමරයක තියෙන එක ස්විච් එකයි නං එක ලයිට් එකයි නං අංකනේ අවශ්‍යද? අවශ්‍ය නැහැ. හැබැයි අපි හිතනවා අංකනේ යටතේ අපි හැම එකම අංක කරන්න. නාමකරණේ යටතේ හැම දෙයක් නාමකරණය කරන්න. හැබැයි අපි මේ නාමකරණේ සාර්ථක වෙලා නැද්ද? එතකොට අපි අවශ්‍යතාවය මොකද? මම උදාහරණයක් විදිහට කියනවා. අපි රෝහලක් ගත්තොත් රෝහලක අපිට වෝඩ් එකකට යන්න ඕනේ වුණොත් අපි ඒ වාට්ටුව හොයාගන්නේ කොහොමද? අපි ඕනෑම වාට්ටුවක් රෝහලේ තියෙන වාට්ටු ගණනාවකින් ඕනෑම වාට්ටුවක් ඉතා පහසුවෙන් හොයාගෙන යන්නේ නැද්ද තනිවම? හැබැයි අපිට ඒක දිශාපූර්වක් මගින් තමයි අපිට මාර්ගය පෙන්වන්නේ. හැබැයි එහෙම කියලා අපිට පේන දෙයටත් අපි ඩිරෙක්ෂන්ස් දිශාපූර්ව සඳහන් කරන්න අවශ්‍ය නැහැ. අංකනේ අවශ්‍ය නැහැ. එතකොට අපි මේ දේවල් පැහැදිලිව අඳුරගන්න. අපි දොර ඇරෙන වැහෙන සීමාව කියලා ලකුණු කරන්න කියන. හැබැයි ඒකේ අවශ්‍යතාවය අපි අඳුර ගන්න ඕනේ. මොකක්ද අවශ්‍යතාවය? සමහර වෙලාවට බොහොම පොඩි සීමාවක් තියෙන දොර ඇරෙන වැහෙන සීමාව. කෙනෙක් හිටගෙන හිටියොත් ඒ සීමාව ඇතුළේ අනතුරකට භාජනය වෙන්න පුළුවන්. ඒ හින්දා අපි කල් වේලා ඇතුව දැනුවත් කරනා මෙන්න අනතුරු කලාපයක් තියෙනවා. එතන රැඳිලා ඉන්න එපා කියන එක. මේ දේවල් අපි නිවැරදිව අඳුර ගන්න ඕනේ. දැන් අපි කියනවා ඒකේ තියෙනවා අපි ටයිගර් මාක්ස් එහෙම නැත්නම් අපි කොටි සලකුණු යොදලා තියෙනවා. අපි හැමෝම දැකලා. හැබැයි ඒකෙන් අපි කියන්නේ හැමතැනම ටයිගර් මාක්ස් දාන්න ඕනේ කියලා නෙවෙයි. අනතුරු කලාපයක් තියෙනවා නම් මේක පහසුවෙන් පේන්න අපි අවබෝධයක් දෙන්න තමයි මේ දේවල් කරන්නේ. ඒතර මේ වගේ සංකල්පවල ඇතුලේ තියෙන දේවල් අපි හරියට අවබෝධ කරගත්තොත් අර නායකත්වයේ මත පෙළඹවීම ඇති කිරීම නෙමෙයි මේක අපි අනිවාර්යයෙන්ම එකතු වෙලා යන ගමනක් වේවි. එතකොට දැන් ඔබතුමියගේ මං ගැටලුවට ප්‍රවේශ වෙන්න ඇත්තටම අපි පිළිවෙල නොවුණු කොච්චර දේවල් වලට අපහසුතාවයන් වලට මුහුණ දෙනවා. මං ගෙදරින්ම උදාහරණයක් ගන්න. මම මව. ඒ වගේම මම බිරිඳ. ඒ වගේ මං රාජකාරියට නිලධාරිනිය. මේ භූමිකා තුනම මං ගෙදරදී සම්බන්ධ වෙලා කටයුතු කරන්න ඕනේ. මේ භූමිකා තුනම මං කොහොමද මුහුණ දෙන්නේ? දරුවන්ගේ අවශ්‍යතාවයන් කරන්න ඕනේ. කෑම වේල සකස් කරලා දෙන්න ඕනේ. ඒතර අනිකුත් ගෙදර දොරේ වැඩ කටයුතු ටික කරන්න ඕනේ. හැබැයි මං උදේට නැගිටලා නම් ලෑස්ති කරගන්න හිතන්නේ අද දවසේ මං උයන්නේ මේ දේවල් කියලා. අපි ශීතකරණය අරලා බලනවා. අද දවසේ උයන්නේ මොනවද කියලා. හැබැයි ඒ වෙලාවේ මං සැලසුම් කරනවා නම් එතනද ඔන්න මගේ අඩුපාඩුවක් තියෙනවා. අපිට තියෙන බොහොම සීමිත වෙලාවක්, සීමිත කාලයක්. මේ කාලය හරියට කළමනාකරණය කරගන්න. අපිට යෙදෙන කටයුතු වලට අපි පොඩි වෙලාවක් අරගෙන කළමනාකරණය කරගන්න ඕනේ වේලාසනි මොන මොන දේවල්ද අපිට කරන්න තියෙන්නේ. ඒ වෙනුවෙන් අපි මූලික දේවල් මොනවද කරන්නේ? අපි කළමනාකරන සංකල්පයේ න්‍යායාත්මකව කතා කරනවා ව්‍යාපාරයකදී. අපි යම් කිසි අරමුණක් වේදෙමින් සීමිත සම්පත් යොදා ගන්න හොඳින් මෙහෙවල කටයුතු කර කළමනාකරණය කරගෙන යන ගමනකට කළමනාකරණය කියලා කියනවා. හැබැයි මේ කළමනාකරණය කරනකොට අපි නිවැරදිව අපේ ගෙදරට මේ දේවල් එකතු කරනවා. උදේ දැන් මම උදේ ගැනම කතා කරන්න. අපි සමහර වෙලාවට අපි හරියට කළමනාකරණය කරගෙන නැති වුණා මේ සීමාව ඇතුලේ මේ කාල වේලාව ඇතුලේ අපිට බැරි වෙනවා කෑම ටික වෙලාවට සකස් කරගන්න බැරි වේවි. සමහරට පාසල් යන දරුවට කෑම ටික දෙන්න බැරි වේවි. සමහරට මොනව හරි දෙයක් වෙනවනම් දරුවට කෑ ගහලා බැනලා ගහලා අපි ගෙදරින් පිටත් කරලා අරිනවා පාසලට. ඒ දරුවගේ මානසික තත්ත්වය කොහොමද? දරුව පාසලට යනවා තමයි. හැබැයි සතුටින් දෙන්නේ ජීවි. පාසලට ගියහම දරුව එක එකතු වෙන්නේ. දැන් ඔන්න ඔතන තමයි ගැටුම නිර්මාණය වෙන්නේ. අපිත් රාජකාරියට යනවා කොහොම හරි ගෙදර වැඩ කටයුතු අවසන් කරලා කලබලයෙන් යනවා.
මේ කලබලයෙන් යන්නේ අපිට ප්‍රමාදයක් එක්කනේ මේ ප්‍රමාද සම්හාරලට අපි පෞද්ගලික වාහන යනවනම් ඒ ප්‍රමාදය එකතු කරගන්න හදන්නේ කොහොමද ඒ පරතරේ පියව ගන්න හදන අපේ වේගයෙන් ඔන්න අපිට අනතුරු වලටත් මුණ දෙන්න පුළුවන් වේවි මේ අපි ආකාර මේ හැමදේම මුණ දීලා අපි කාර්යාලයට යනවා ගියාට පස්සේ මොකද අපිට හරියට වැඩක් කරගන්න බැ ලොකු ආතතියක් තියෙනවා සා දරුවට ගහලා නම් බැනලා නම් දරුවා අඬලා නම් පාසලට ගිහී ඒක අපේ හිතේ හැමතිස්සෙම තියෙනවා අපිට මේ වැඩ ටික කරගන්න බැ අපි වියවුල් වෙනවා වියවුල් වෙනවා එතකොට මේ දේවල් ආයතනය තුලදී අපි දකිනවා සමහර වෙලාවට කෙනෙක් එක්ක කතා කරනකොට බොහොම තරහෙන් නේ අපිත් එක්ක නෙමෙයි හැබැයි තරහෙන් කතා කරන්නේ එතකොට අපිට දැනෙන මොකක් හරි ගැටල අපි සමහරවිට කියන අදන මොකක් හරි ගැද සිද්ධියක් වෙලා ඇති එහෙම අපි දන්න අප ප්‍රායෝගික අත් දකිනවා මේ හැම දෙයකම මොකක්ද තියෙන්නේ අපි හිතන්නේ නැති වුණාට අපි අවසානයේ මේ ආයතනයේ වැඩ කරන රැකියාවත් නිරස වෙනවා එතකොට අපි අවසානයේ බලපුවාම කාලයක් යනකොට මේ දේවල් එක්ක අපි ආතතියත් එක්ක තමයි වැඩ කරන්නේ පොඩි දෙයක් හින්දා අපි පිළිවෙල කියන තැන නොගලපගෙන තියෙන හින්දා තමයි අපිට එතෙන්ට එන්න බැරි වෙලා තියෙන්නේ එහෙනම් අපි මේ දේ ගලප ගන්න හැබැයි ඒක අර මෙතුමා මතක් කළා වගේම මේ එක එක්කිනා එක එක විදිහයි තමයි හැබැයි මේක අපි ගලප ගන්න ගෙදරකදී නම් අපි ප්‍රමිතීන් විදිහට ගලප ගන්න බෑ තමයි. හැබැයි ඒක අපි පෞද්ගලික කටයුතුත් එක්ක ක්‍රමානුකූල කරගන්නවා. ආයතනයකදී නම් අපිට ප්‍රමිති ප්‍රතිපත්තීන් විදිහට සකස් කරගෙන යන්න පුළුවන්. පාසලකට අපිට ප්‍රමිති ප්‍රතිපත්තීන් සකස් කරන්න පුළුවන්. හැබැයි ගෙදරකට විශේෂයෙන්ම මව පිළිවෙල වුණොත් තමයි දරුවා පිළිවෙලන කියන්නේ අපි කතා කරන දෙයක්. මේක අපි අතීතයත් එක්ක කතා කරන දෙයක්. මේක අපිට අමුතු දෙයක් නෙවෙයි. මේක අපි බුදුදහමත් එක්ක ඉන්න රටක් විදිහට බුදුදහමිනුත් මේ දේවල් කතා කරනවා සාදුචාරියා ධර්ම කතා කරනවා එතකොට අපි භික්ෂු සමාජයේ නම් විශේෂයෙන් දවස කොහොමද ගෙවෙන්න ඕනේ මූල උදේ ඉඳලා හවස් වෙනකම් කාල සීමාවල් මේ විදිහට වෙන් කර ගන්න ඕනේ කියලා චර්යා ධර්ම කියලා දීලා තියෙනවා ඒතර මේ හැම දෙයකම අපි කියන්නේ ඇයි පිළිවෙල නොවුනොත් අපි මූණ දෙන ගැටලු හින්ද අපේ ආතතිය වැඩි අපි ආතතිය නැති කරගන්න ක්‍රමවේද හදාගෙන ක්‍රමානුකූල වුණොත් අපිට පුළුවන්කම ලැබෙනවා අපේ ඉදිරි ගමන සැලසුම් කළ නිවැරදි ගමනක් නිවැරදි ඉලක්කයක් කරා යන්න. හොඳයි. උමේෂ් මහත්මයා මේ සමහර ආයතනවල දැන් වෙනම ඒකකයක් විදිහට ප්ලෑනින් සහ මැනේජ්මන්ට් එහෙමත් නැත්නම් සැලසුම් සහ කළමනාකරණය පිළිබඳව ඒකක පිටවලා තියෙනවා. ඒ වගේම නිලධාරිනියුත් ඉන්නවා. ප්ලෑනින් සහ මැනේජ්මන්ට් එහෙමත් නැත්නම් සැලසුම් ගතකරණය සහ කළමනාකරණය කොහොමද ආයතනයක් තුළ වැදගත් වෙන්නේ? ඔව් දුලශය ඇත්තටම සැලසුම් කරණය කළමනාකරණයේ ප්‍රධානම කොටසක්. මොකද සැලසුමක් නැතුව වැඩ කරනවා කියන්නේම එතන අනිවාර්යෙන් සම්පත් නාස්තියක් නැත්නම් මුදල් නාස්තියක් ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ආයතනයක් ගත්තම ඔබතුමිය කිව්වා වගේ වෙනම සමහර අංශ ඒවට පවර්ලා තියෙන්නේ. එයාලගේ ගොඩක්ම අරමුණ වෙන්නේ ව්‍යාපාරික අරමුණු ව්‍යාපාරික අරමුණු සැලසුම් කිරීම ව්‍යාපාරික ක්‍රමවේද උපක්‍රම සැලසුම් කිරීම තමයි ඒගොල්ලන්ගේ වෙන ප්‍රධාන කාර්යය. ඒට අමතරව සැලසුම් කරණය කියලා අපි විගණකෙක් විදිහට දකින්නේ සියලුම අංශවල සියලුම දෙනාගේ සියලුම වැඩකටයුතු සැලසුම් කිරීමක් අවශ්‍යයි. හැබැයි එහෙම කියන ගමන් මම කියනවා සැලසුම් කර සමහර ආයතන සහ සමහර මිනිසුන් අපි වැඩ කරන පුද්ගලයන් දැකලා තිනවා සැලසුම විතරයි. එතනින් එහාට ක්‍රියාත්මක කිරීමක් නැහැ. සමහර අය සැලසුමක් කිසිම දෙයක් නැතුව ක්‍රියාවලිය වල යෙදෙනවා කිසිම සැලසුමක් නැහැ. එදිනෙදා යාට එන ඔවුන්ට එන අදහස් අනුව වැඩ කරගෙන යනවා. කිසිම කලින් සැලසුම් කිරීමක් නැහැ. හැබැයි මුලින්දම්ම සැලසුම් කිරීමක් වෙනවා. මම විශේෂයෙන් පිළිගන්න සහ මම ඇත්තටම පිළිගන්න දෙයක් තමයි සැලසුම් කිරීම තුළින් අපේ අරමුණක් තියෙනවා නම් අඩු ගානේ අරමුණ කරා ළඟට හරි යන්න පුළුවන්. කිසිම සැලසුමක් නැතුව යනකොට අර අපි අහලත් තියෙනවා අරමුණක් නැති නැවක් මොහොතේ ගියොත් කිසිම කුණාවට හෝ අහුවෙලා නැති වෙලා යන්න පුළුවන්. හැබැයි යම්කිසි අපි ඩෙස්ටිනේෂන් යම්කිසි ගමනාන්තයකට ගමන් කරනවා නම් අපි ඒකට යන්න ඕනේ එතන ඒ අවට වටපිටාවේ තියෙන පරිසරයේ තියෙන දේවල් හඳුනගෙන ඒවට මුහුණ දෙන්නේ කොහොමද කියලා සැලසුමක් සහිතව. ඒතකොට සැලසුම් කිරීම මම කිව්ව ඔබතුමිය කිව්ව අර සැලසුම් අංශ වලින් කරන්නේ ව්‍යාපාරික අරමුණු සැලසුම් කිරීම සහ මූල්‍ය කළමනාකරණය සැලසුම් කිරීම ඒක ඇත්තරම කරන්නේ මූල්‍ය අංශ වලින්. ඒත් ඒ මූල්‍ය අංශවලට මූල්‍ය කළමනාකරණයට අවශ්‍ය කරන සැලසුම් කිරීමට පාදක වෙන්නේ අර අංශවලින් කරන ව්‍යාපාරික සැලසුම් කරන. එතකොට ඒ අනුව ඒ සැලසුම් කිරීම ඉහළම මට්ටමේ ව්‍යාපාරික අරමුණ සැලසුම් කිරීම ඔය සැලසුම පහළ මට්ටම් වලට බෙදීලා බෙදීලා යනවා. අන්තිමේදී කවදාරි එක මට්ටමකදී එක කොටසකදී මටත් යම්කිසි
ප්‍රධාන සැලසුමේ කොටසක් වෙන මම. ඒ අනුව මගේ වැඩත් මම සැලසුම් කරගන්න ඕනේ ආයතනයක වැඩ කරනකොට නැත්තම් වෙන්නේ අර ප්‍රධාන අරමුණ ප්‍රධාන සැලසුම ක්‍රියාත්මක කරන්න බැරුව යනවා. ඒ හින්දා අපි උදාහරණයක් ගත්තා අපි දැකලා තියෙනවා සමහර ආයතන වල සහ සමහර පුද්ගලයන් එදිනෙදා වැඩ කරගෙන යනකොට කිසිම සැලසුමක් නැහැ. මොන හරි දෙයක් මිලදී ගන්නව හිතුනොත් ඒ වෙලාවේ මිලදී ගන්න කිසිම කලින් සැලසුමක් නැහැ. ඒ අනුව වෙන්නේ මුදල් නාස්තිකයි. එතන මුදල් පාලනයකින් තොරව වියදම් වෙනවා. ඒ වගේම කාලය සැලසුම් කිරීමක් කරන්නේ නැති වුණොත් කාලය අපතේ යනවා. උදාහරණයක් මේ වැඩසටහන පවා අපි කාලය ඔබතුමියලා කාලයකින් කලින් සැලසුම් සහගතව කෙරුවේ නැති වුණොත් අපි අද දන්නේ මෙතන වාඩි වෙලා අපි කතා කරන්නේ මොනවද? ඔබතුමිය දන්නේ කවුද මෙතනට එන්නේ කියලා. ඒ හින්දා සැලසුමක් සහිතව කරන දේ තමයි හැමතිස්සෙම විගණකෙක්ගෙත් අරමුණ ඒ සැලසුම් සහිතව වැඩ කිරීම උනන්දු කිරීම. ඒ වැඩ කිරගෙන යනකොට ඒගොල්ලන්ගේ එදිනෙදා කටයුතු එතකොට සෝරි කලින් ප්ලෑන් කරපු කලින් සැලසුම් කරවුතු අරමුණු කලා යන්න පහසු වෙනවා. ඒ වගේම මේ සැලසුම් කරණය ක්‍රියාත්මක කරන්නත් ඕනේ. අපි සැලසුම් කර කර ඉඳලා වැඩක් නැහැ ඒක ක්‍රියාත්මක කරන්නේ නැතනම්. ඒ වගේම අපි කාලකලමනාකරණයත් එක්ක යන්න ඕනේ හින්දා සැලසුම අපි යම්කිසි මේ කාර්යයක් කිරීමට කලින් පටන් ගන්න ඕනේ. කාර්ය කළ යුතු අවස්ථාවක් තියෙනවනේ ඊට ගොඩක් කලින් එම නැත්නම් ඊට සුදුසු වෙලාවේ කලින් සැලසුම් කිරීම අවශ්‍ය වෙනවා. ඒ වගේම ඒ සැලසුම උදාහරණයක් විදිහට ව්‍යාපාරිකේ සැලසුම වෙලාවට ක්‍රියාත්මක කරන්නත් ඕනේ. ඒ ක්‍රියාත්මක කරගෙන යනකොට සමහර විට එදිනෙදා මුහුණ දෙන ගැටලුත් එක්ක අභියෝගදත් එක්ක සමහරවිට අර කලින් සැලසුම් කරපු විදියටම අපිට ව්‍යාපාර කටයුතු කරගෙන යන්න වෙන්නේ නැහැ. සමහර අභියෝග එනවා. ඒ අනුව අපිට සැලසුම් වෙනස් කරන්න වෙනවා. ඒ හින්දා සැලසුම් කිරීම ප්‍රධාන වශයෙන් මුල්වදී නැත්නම් අදාළ කාර්යයට කලින් කරන්න ඕනේ. ඊට අමතරව අපි කියනකට through out the process. එහෙම නැත්නම් ක්‍රියාවලිය තුලත් සැලසුම් කිරීම නිතර ඒ ගැන අවධානයෙන් කටයුතු කරන්න ඕනේ. අපි සැලසුමට අනුවද යන්නේ මොනවද අපේ සැලසුමේ වෙනස් කළ යුතු තැන්? ඒ අනුව අපිට අවසාන අරමුණ කරා අපි යනවද? ඒ අනුව කටයුතු කරගෙන යනකොට ආයතනයකට වුණත් තමන්ගේ ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. අපි තව දකින මං මගේ පළපුරුද්දෙන් දකින එක දෙයක් තමයි සියලු ගොඩක් අංශ ව්‍යාපාර ආයතනයක තියෙන සැලසුමක් තියෙනවා. ඒ සැලසුම පැත්තකට කළලා තියෙනවා. ඒ සැලසුම නෙමෙයි අන්තිමට ක්‍රියාත්මක වෙන්නේ වෙනත් දේවල්. වසර අවසානයේදී සැලසුමට සාපේක්ෂව ළඟා කරගත දේවල් අපි ගලපල බලන්න ගියාම සමහර වෙලාවට අපි ප්ලෑන් කළා නැත්නම් සැලසුම් කළා තියෙන එක දෙයක් අපි ළඟා කරලා තින්නේ හාත්පසින්ම වෙන දෙයක්. ඒ හැබැයි සැලසුම ක්‍රියාත්මක කරා නම් අඩුම තරමේ අපි නිකම් සාමාන්‍යයෙන් සඳහන් කරොත් අපි ලක්ෂ 50ක නැත්නම් අපි තුමුක මිලියන 50ක ලාභයක් කරා යනවා නම් අඩුම ගානේ අපි මිලියන 45ක් 40කින් හරි අපි අවසානය කරා ළඟා වෙයි. එහෙම නැතුව අපි කිසිම ඒ හැබැයි ඒ ලක්ෂ 50ට අපි සියලු ආරමුණ කරා යනකොට ඒකට සඳහන් අදාළ වෙන ආයතනයක සියලුම කටයුතු සැලසුම් කරලා තියෙන්න ඕනේ. මුදල් කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය, එහෙම නැත්නම් අපේ අනිකුත් වත්කම් කළමනාකරණය, කාල කළමනාකරණය, මේ සියලු දේවල් කළමනා කරලා ඒ අදාළ දේවල් අදාළ පුද්ගලයන් ලවා සැලසුම ක්‍රියාත්මක කරොත් අපේ කලින් අරමුණ කළා කලින් අරමුණ වෙච්ච ලක්ෂ 50ක ලාභය සඳහා අපිට ගමන් කරන්න පුළුවන්. අඩු ගානේ ලක්ෂ 40කින් නවතින්න පුළුවන්. එහෙම නැති වුණොත් වෙන්නේ සමහර විට අපිට කිසිම සැලසුමක් නැතුව වැඩ කරලා සමහර විට අලාභයක් ලබන්න පුළුවන්. නැත්නම් බොහෝ විට අපි හිතුව නැති තරම් අඩු ලාභයක් ලබන්න පුළුවන්. ඕක තමයි අපි ගොඩක් වෙලාවට විගණනාංශයෙන් දැකලා තියෙන්නේ. අපි නිතරම සියලුම පුද්ගලයන් සැලසුම් සහගතව වැඩ කරන්න උනන්දු කරනවා, පිළිවෙලකට වැඩ කරන්න උනන්දු කරනවා, යම්කිසි උපදෙස් දෙනකොට ඒ උපදෙස් හරි නිශ්චිත ආකාරයෙන් දෙන්න උනන්දු කරනවා. එතකොට ඒගොල්ලෝ දන්නවා අපේ වැඩ කරන පුද්ගලයන් දන්නවා ඕකේ මේ සැලසුමට තමයි වැඩ කරන්න ඕනේ. මේක තමයි මට ලැබිච්ච උපදේශය. එතකොට මේ උපදේශය අනුව තමයි මම වැඩ කරන්නේ. හැබැයි ඒකට අර මම කලින් අවස්ථාව සඳහන් කරා වගේ යම්කිසි නම් විශ්ිතාලයක් අවශ්‍ය වෙනවා. සමහර අභියෝගතා අපි කලින් සැලසුම් කරාට අපි මුහුණ දෙන අවස්ථාවේදී ඒක වෙනස්. ඒ අනුව සැලසුමේ වෙනසක් කරන්න ඕනේ. එහෙම වෙනසක් කරොත් සියලුම බලපාන පුද්ගලයන්ට ඒක දැනුම් දීමත් අවශ්‍ය වෙනවා. එතකොට අපේ ගමයි එතකොට සියලුම දෙනාගේ සැලසුම ඒ අනුව වෙනස් කිරීමක් අවශ්‍ය වෙනවා. ඒක තමයි ආයතනයක ඇතුලේ සැලසුම් කරණයෙන් බලාපොරොත්තු වෙන්නේ. ශාමින්ද මහත්මයා, මේ කතාබහ අහගෙන ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් පිළිවෙල නැතිකම කියන්නේ බොහොම පුංචි ප්‍රශ්නයක්. ඕක විසඳ ගන්න පුළුවන් තැනක තියෙන්නේ අපි මේ
අපිලිවෙල නම් පිළිවෙල කෙනෙක් ජීවිතයට ලං කරගන්නවා එතකොට ප්‍රශ්න විසඳෙයි කියලා. හැබැයි එහෙම හිතුණට අපිලිවෙල නිසා කැඩුන පවුල්, අපිලිවෙල නිසා කඩාගෙන වැටුණු අති දැවැන්ත ව්‍යාපාර පවා ලංකාවේ තියෙනවා නේද? මේ පුංචි අපිලිවෙල හේතුවක් නිසා හරි ලස්සන පවුල් ජීවිත නැති වෙලා ගිය අවස්ථා අපි අහනවා. ඔව්. ඒක තමයි. දැන් එතෙන්දිත් තුලාසි දැන් අපි කතා කරානේ මේ කොහොමද මේ අපිලිවෙල කියන එක පිලිවෙලකට ගේන්නේ කියලා එතනද දැන් ওই කාරණාව අන්තිමට කරකෙලා එන්නේ. එහෙම අපිලිවෙල හින්දා ගැටලුවක් එනවනම් අපි අපිලිවෙලෙන් අයින් වෙන්නේ කොහොමද කියන එක. ඉතින් මේක දෙපැත්තකින් බලන්න පුළුවන්. පළවෙනි එක තමයි මේ අපි කොහොමද මේ අපිලිවෙල ඇති වෙනක නතර කරගන්නේ. දැන් උදාහරණයක් විදිහට දැන් අපිලිවෙල කියන කාරණාව ගියක් ඇතුළේ ගත්තොත් එහෙම අපි පටන් ගත්තොත් අපේ මේසේ වෙන්න පුළුවන්. කාමරේ වෙන්න පුළුවන්. අල්මාරිය වෙන්න පුළුවන්. අපි ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ මේක අපිලිවෙලයි කියලා පළමු අවස්ථාවේ පේන්නේ නැහැ. ටිකක් කල ගියාට පස්සේ මේක අපිලිවෙලයි කියලා පේන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි බලන්න පාරේ අයිනේ යනකොට දුලාසි සමහර තැන් තියෙනවා මේ පිරිසුදු තියෙන පාරේ ඔයා ගිහිල්ලා පළවෙනි කුණු ටික දානවා. ඊට පස්සේ තව කෙනෙක් දකින්නවා මෙතන කුණු තියෙන තැනක්. තව ටිකක් දානවා. මේ පස්සේ මේක මහා කුණු හන්දක් වෙනවා. ඒතර මේක පටන් ගන්න යන පළවෙනියට දාන කුණු ටිකෙන් දැන් gedara unath oke wenne samahara welawata api hitumu den oy liyekiwili kiyala liyekiwili api samahara lada api gewal wala tiyena me file ekak tiyena danna hada gana tiyena namuth me sudin tiyala ඊට පස්සේ දෙවෙනි දවසෙත් තව ලොකු me sudin tiyena ඕම කියලා මේක අවුල් වෙනවා ඉතින් අපි බලන්න ඕනි පුළුවන් තරම් මෙන්න මේ කාරණාව කියන්නේ හරියට අර පළවෙනි අවස්ථාවේ මේ අපි අර අපිලිවල කියන සීමාවට පණින තැන නතර කරගන්න අපිට යම් යම් ක්‍රියාමාර්ග ගන්න පුළුවන් නම් එදිනෙදා අර මේක උඩුදුන එක නතර වෙනවා. දැන් ඒකෙදි අපිට සමහර තැන්වල පුංචි පුංචි උපක්‍රම භාවිතා කරන්න වෙනවා. ඇයි මේ දේවල් නොවෙන්නේ? දැන් උදාහරණයක් විදියට මම එකක් කියන්නම්. එතකොට ඒකෙන් ඉතුරු ටික හදාගන්න පුළුවන්. අපි දැන් මේ ෆයිල් තියෙනවා. ෆයිල් වලට දානවා. මගේ ලයිට් බිල් දාන වෙනවා. ෆයිල් එකක් තියෙනවා. වතුර බිල් දාන වෙනවා. ෆයිල් එකක් තියෙනවා. මගේ ඔෆිස් එකේ බිල් දාන වෙනවා. ෆයිල් එකක් තියෙනවා කියලා. දැන් අපි ගිහලා මේ කබඩ් එකේ දානකොට උනත් මේ ෆයිල් ටික මේ හරහට නම් දාන්නේ මේ අතට. තොර දැන් අර ලයිට් බිල දාලා ෆයිල් එක තියෙන යට දැන් මොකද පළවෙනි පාර දැන් කාමරේ ලැබගම ඕක අර ෆයිල් තුන උස්සලා මේක අස්සර දාන්න කම්මැලි ඉතින් ඒ හින්දා ඔක උඩට දාලා යනවා නැත්නම් මෙතන දානවා ඉතින් එතකොට මේ ෆයිල් ටික ඒ අතර තියන්න නැතුව මේ අතර තිබ්බොත් උස අතර තිබ්බොත් අපිට අවශ්‍ය ෆයිල් එක අරගෙන දාන්න පුළුවන් මම මේ පොඩි සරල උදාහරණයක් කිව්වේ ඔය වගේ අපි දැන් අල්මාරිය වුණත් එහෙම අපි ඇඳුම් තියෙන අල්මාරිය වුණත් අපි අර මෙතුමිය කලින් කිව්වා වගේ නිතර භාවිතා කරන ඇඳුම් ළඟට තිබ්බම වැඩි අවස්ථාව උත්සව අවස්ථාවල්දී භාවිතා කරන ඒවා ටිකක් ඈතින් තිබ්බම අර අවශ්‍යතාවය එන විදිහට තමයි ඒක භාවිතා කරන්නේ. මේ වගේ පුංචි පුංචි උපක්‍රම ඕනතරම් තියෙනවා අපිට භාවිතා කරන්න. හැබැයි මේකේ වැදගත්ම කැලල එක නෙමෙයි දුලසි. දැන් ඔයාලා කිව්ව ප්‍රශ්නේ. ඔයා කිව්වේ අර මේ අපිලිවෙල හින්දා පවුල් ප්‍රශ්න ගැටුම් ඇති වෙනවා. මේ ප්‍රශ්නත් එනවා කියලා මම ඒක තමයි ඉස්සෙල්ලා මුලින්ම කිව්වේ. ওই පිළිවෙල කියනක ඇතුලේ අපිට තියෙන ඕන එක මේ අර එකගතාවයකට එන සීමාවක් එන්න ඕන. ඒකට එකඟ වෙන්න ඕන. ඒකට ඊගෝ එක තියාගන්න බෑ. මාන්නෙ තියාගන්න බෑ. දැන් මම මේ කෝනේ තමුසෝ ඔය කෝනේ තමුසෝ ඕන මේ පැත්තට එනවා කියලා එහෙම කතා කරන්න පුළුවන් සමහර ඒ ලෙවල් එකට එනවනේ සමහරලා රයිට්. මම මෙහි ඉන්නේ. ඔයා ඔතන. ඔයා මෙතනට එන්න ඕන. නෑ නේද? ඔයා මෙතනට එන්න ඕන. එහෙම බෑ. දැන් මේක තනකට දෙපාර්ශවෙම ඉන්න අනිත් පාර්ශව එකඟ වෙලා එක තැනකට එන්න ඕනේ. එහෙම නැත්නම් මේක විසඳගන්න බෑ. මොකද කෙනෙකුට පිළිවෙල පීඩනයක් අනිත් එක්ක කරන පිළිවෙල පීඩනයක්. දැන් ඒකද වෙන්නේ? අපිලට ඉන්න කෙනාට පිළිවෙල පීඩනයක්නේ. ඒතර මේ දෙගොල්ලොම එක තැනකට එන්න ඕනේ. ඒක කාරණාව. අනිත් කාරණාව තමයි මෙතනට එනකොට මේක හදාගන්නකොට අපිට සමහර තැන්වලදී වෙන දෙයක් තමයි දුලාසි අපි කියනවා මේ ඉඩමදි පිළිවෙලට තියෙන්නේ නැති ඉඳ නැති හින්දා කියලා. ඇත්තටම මම කියන්නේ උග අනිත් පැත්ත. ඉඩ වැඩි වෙනකොට අපිලිවෙල වැඩි වෙන්න පුළුවන්. මොකද ඒක මානසික ප්‍රශ්නයක්. ඉඩ වැඩිපුර තියෙනකොට වැඩිපුර දේවල් ගොඩ ගහ ගන්න පුළුවන්. වැඩිපුර තැන් හැදෙනවා. දැන් බලන්න සීමා සයිදෙන් දැන් බලන්න ජපානයේ ගෙදරක දැන් ජපානයේ ෆයිව් සංකල්පය අපි කතා කරන්නේ. ඒක බොහොම සරල ගෙවල්. ඒගොල්ලන්ගේ සීමිත ඉඩක් තියෙනවා. ඒගොල්ලෝ සීමිත ඉඩ හොඳට පාවිච්චි කරනවා. දැන් මම ඉස්සෙල්ලා කිව්වෙත් ඒකයි මේ කලමනාකරණය කියන එක තීව්‍ර වෙන්නේ සීමා අපි සීමාවන් වැඩි වෙන තරමට. එතකොට අපි මෙතන මේ ඉඩ පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. කාලය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඒ අපිට තියෙන සීමාව, තියෙන සම්පත් එක අපි කොහොමද මේක ඇතුළට
හසුරුවාගන්නේ කියන එක. එතකොට මේක අපි පටන් ගන්න අංක 1ම මුලින් කිව්වා වගේ පුංචි කාලේ ඉඳලා අපේ ඔළුවට දාන ආකල්ප නිසා අපේ අත්දැකීමක තමයි මේ කියන එක ඇඟට එන්නේ. දැන් මේක අර මං කියුවේ එකතරාකදී පීඩනයක් වෙනවා කියලා. අපිට දෙයක් පීඩනයක් වෙන්නේ දුලාසි අකමැත්තෙන් බලෙන් හිතලා කරන්න ගියාම. මේක අපේ ලයිෆ් ස්ටයිල් එක එදිනෙදා ඇඟේ තියෙනකොට දැන් අපි පහුගිය කාලේ අපි ගොඩාක් මේ සමාජ මාධ්‍යයෙන් එහෙම දැක්කා ජනාධිපතිතුමා අස්සම් කරලා පෑන කොහොමද අස්සම් කරලා ඉවරලා පෑන ක්ලිප් එක දාලා ඒක තියෙන එක. ඒක මේ කවුරුත් ඒ වෙලාවේ කියලාවත් එහෙමකුත් නෙමෙයිනේ. ඒ මගේ උදාහරණයක් ගත්තේ ඒක පැහැදිලි කරන්න. තව මම දැක්කා තවත් ඒ වගේ වැඩසටහනකට ඇවිල්ලා මේ වගේ සම්මුඛ සාකච්ඡාවකට ඇවිල්ලා ඒ ලැම් යම් යුපී වගේක් පෙන්නලා ඒ සාකච්ඡාව කරන අතරතුරම ලීකියුල් ටික පිළිවෙලකට නමලා ෆයිල් එකේ තියලා වහලා පැත්තකින් තියනවා. දැන් ඒක මේ කොහෙන්ද ආවේ? ඒ වෙන්නේ අර සමන් ඉස්සල්ලාම ආයාසයක් අරගෙන කරන දේ කාලයක් ගියාට පස්සේ මේක තමන්ගේ අර මං කියන ලයිෆ් ස්ටයිල් එක බලපත් වෙනවා. ජීවන රටාව. එතකොට කවුරුත් කියන්න ඕන නැහැ. මේක බරක් නැහැ. ඉබේට මේක වෙනවා. පුරුද්දක් විදිහට ඒක වෙනවා. දැන් ගමනක් ගිහිල්ලා ආවට පස්සේ ඕක මේ ඇඳ උඩට ඇඳුම් ඉසි කරනවා කියන එක නෙමෙයි. එයාගේ පුරුද්දක් විදිහට එයාට ඉබේම යනවා. ඒ අදාළ තැනට ගිහිල්ලා ඒක තියලා තමයි එන්නේ. ඒක පුරුද්ද. ඉතින් එතනට එන්න ඕන. ඉතින් එතනට එන්න නම් අපි අර මුලින් කිව්වා වගේ මේක මේ අර ලොකු ගස් නමන්න අමාරු වෙන අපිට. අපි මේක හදන්න ඕනේ පුංචි කාලේ ඉඳලා තමයි. මං කියකියුවේ අර gedara amma taatta daruwanta dena aadarshe. ඒක පේන දේ. ඒ පරිසරය දැන් මේ ඔෆිස් වලින් කරන්නේ තරදුරකට ඒක දුලාසි. ඒ පරිසරය නිර්මාණය කරාම අපිට සිද්ධ වෙනවා පරිසරයට අනුගත වෙලා ඉන්න. හොඳයි මේ සේනානි මහත්මිය ඔබතුමිය මේ කතාවට එකඟද? ගෙයක් ඇතුලේ නැත්නම් කුටුම්බය ඇතුලේ පිළිවෙල කලමනාකරණය කියන්නේ අපේ වැඩක්ද නැත්නම් කාන්තාව සතු කාර්යභාරයක්ද? මම මෙහෙම ආරම්භයක් ගන්නවා. පහයි ස්වරදී මම කතා කරන්නේ සෙයිද සෙයිතුන් සෙයිසෝ සෙයිකෙත්සු කියලා. හැබැයි මම පස්වෙනි වචනේ කිව්වේ නැහැ. ශිත්සුකේ ශික්ෂණය සහ විනය. මේ ශික්ෂණය සහ විනය තමයි ඔන්න අපි කතා කරන්න ඕනේ තැන. දැන් මේ ශික්ෂණය සහ විනය කියන එක අපිට එකපාරට ඇති කරගන්න බෑ. සරලම උදාහරණේ අපි වෙන රටකට ගියහම අපි ඒ රටේ තියෙන නීති රීති වලට බොහොම අවනතයි. හැබැයි අපි අපේ රටේ මේ නීති රීති වලට අවනතද? මම මෙහෙම අහනවා. අපේ කහ ඊර දැන් සුදු ඊර අපි පාර හරහා මාරු වෙන වෙලාවේ අපි කලර් ලයිට් සියනවා නම් මාරු වෙන්න එපා කියලා දැනුවත් කරනවා නම් වාහනත් පාරේ නැත්තම් අපි මොකද කරන්නේ? වාහන නැත්නම් පාර අපිට කොච්චර දැනුවත් කරලා තිබුණත් අපි පාර හරහා යනවා. හැබැයි අපි වෙන රටකට ගියොත් මේ දේ කරනවද? නෑ. අපි නීති රීති ටික වේලාසන දැනගෙන යන්නේ. ඒ නීති රීති පිළිපදිනවා හරියටම. උදාහරණයක් විදිහට මැලේසියාවට ගියොත් අපි දකිනවා මේ කිසිම වාහනයක් පාරේ යනකොට හෝන් එකක් ගහන්නේ නෑ. ඇයි? ඒගොල්ලන් හිතනවා මේ හෝන් එකක් නාද කරනවා නම් ඒකෙන් කියවෙන්නේ මේ අපිට මේ අපහසුතාවයකට පත් කිරීමක් නැත්නම් ඒ අවමන් කිරීමක් කියලා. හේතුව එතන ශික්ෂණය සහ විනය. පහයසොලද අපි ඩිරෙක්ෂන්ස් දාලා දිශාපූරු දාලා මෙහෙම යන්න මේ පැත්තෙන් එන්න මේ පැත්තෙන් යන්න කියලා ලකුණු කරලා තිබුණාට ජපානයේ මේ පහය සංකල්පය ගැන කතා කළාට දැන් ඩිරෙක්ෂන්ස් වලින් කියන්නේ නැහැ මේ ඊතලෙන් මේ පැත්තට යන්න මේ ඊතලෙන් මේ පැත්තට එන්න කියලා අපිට දැනුවත් කරලා නැහැ ජපානයේ. හේතුව මොකක්ද? දැන් ශික්ෂණයක් බවට පත් වෙලා ඉවරයි ඒ රටේ. මම සරල උදාහරණක් අපේ රටෙන් ගන්න. දැන් අපි පොඩි කාලේ අපිට මතකයිනේ උදේට අපේ අම්මා තාත්තා මේ උදේට දත් මැද්දද කියලා අහනවනේ. සරල උදාහරණ. හැබැයි දැන් අපෙන් අහනවද කවුරු හරි අපි දත් මැද්දද කියලා? අපිට මතකයි කොයි වෙලේ හරි අපි දත් මැද්දා. හේතුව අපි උදේ නැගිට ගමම කරන්නේ ඒ දේ. දැන් අපිට ශික්ෂණයක් විනයක් බවට පත් වෙලා. හැබැයි මේ පහයි සංකල්පය අපි තවමත් ශික්ෂණයක් විනයක් බවට පත් කරගෙන නැහැ. ඒ හින්දා අපි තවමත් සෙයිරි සෙයිතෝන් වල ඉන්නවා. ලේබල් කරනවා. ඩිරෙක්ෂන්ස් දෙනවා. එතකොට අනතුරු කලාප අඳුන්වන ලකුණු කරනවා. මේ දේවල් වල තවමත් ඉන්න. එතකොට මේ දේවල් එක්ක යන හින්දා තමයි අපිට තාමත් ශික්ෂණය විනය කියන එකට එන්න බැරි වෙලා පහයි සංකල්පේම රැඳිලා ඉන්නේ. ජාතික පළදායිතල ඒකම් කාර්යාලය අපි මං කිව්ව කලිනුත් කතා කරනකොට කිව්වා පාසල, පෙර පාසල, රාජ්‍ය ආයතනේ, පෞද්ගලික අංශය සහ ප්‍රජාවට මේ දේවල් අරගෙන යනවා. පළදායිතා සංකල්ප ගොඩක් තියෙනවා. පහයිස් වලින් අත්තිවාරමෙන් පටන් ගත්තාම තත්ත්වකව කියලා, කයිසෙන් කියනවා, නාස්ති නවම ගැනීම කතා කරනවා. හැබැයි ඒ වගේම අපි ඇඩ්වාන්ස් ටූල්, සික්ස් සිග්මා, බැලන්ස් ස්කෝකාඩ්, ලීන් සංකල්ප මේ දේවල්. මේ හැම දෙයක් ඇතුළෙම අපි කතා කරනවා. නාස්ති අවම කරගෙන කොහොමද ප්‍රසස්ත මට්ටමක් දක්වා අපි හැම දෙයකින් ඉස්සරහට යන්නේ. මේ දේවල් අපි ගෙදරින් පටන් ගන්නවා. හේතුව තමයි ගෙදර පිළිවෙල වුණොත් තමයි
අපිට ආයතනයකට යන්න පුළුවන් පිළිවෙල. ආයතනයේ පිළිවෙල වුණොත් තමයි අපිට සමාජයට යමක් කරන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් අපි ඉස්ලාම් ගෙදරට යන්න. ගෙදර පිළිවෙල කරන්න. හැබැයි ගෙදර පිළිවෙල කරන්නත් මූලිකත්වය ගන්න ඕනේ. මවගේ භූමිකාව හරියට නිරූපණය වෙන්න. ඒ භූමිකාව ඇතුලේ අපි ක්‍රමවේද හදා ගන්න. ඒ ක්‍රමවේද දරුවන්ට හුරු කරන්න. මේක අපි අතීතයේ තිබුණා. සේරිවල කතා කරන අනවශ්‍ය දේවල් ඇතුලේ අපි කතා කරන මේ මෙතුමා මතක් කළා වගේම ආකල්ප තියෙනවා. ආකල්පමය වෙනස ගැන මම සරල උදාහරණයක් කියනවා. අපි අතීතයත් එක්කනේ මම හැමතිස්සෙම කතා කරේ. මම සරල උදාහරණයක් අතීතෙම ගන්නවා. අපි එක නැලවිලි ගියා ගම්කෝ. නැලවිලි ගියේ කියනවා ඔන්න බබෝ ඇතින්නිය. ගල් අරඹේ සිටින්නිය. ගලින් ගලට පනින්නිය. බබුට බය දුවන්නේ. අපි හැමෝම දන්න. ඇත්තටම දුලාශි මේ නැලවිලි ගියේ කිව්වේ කොයි කාලෙද? දුලාශිට මතකයිද දුලාශිට මේ වගේ නැලවිලි ගියා කියන්නේ නැතිද? අපි හැමෝටම කියලා ඇති අපේ අම්මලා. කාරණාව මොකක් වෙන්නේ නැතිද මේක කියන්න? මොකක් වෙන්නේ නැතිද? මම මෙහෙම කියන්නේ. මේ මාස 3 4 5 දරුවා ඔඩොක්කුවේ තියාගෙන අම්මා කියනවා ඔන්න බබෝ ඇතින්නක් කියලා. ඇතින්න කියන අපි දන්නා සද්දන්ත ගොලේ ඇතාටත් වඩා භයානකයි ඇතින්. ගලින් ගලට පැනගෙන එන්නේ දැන් අපිට දැනෙනවා එන විදිහ. හැබැයි බබුට බයයි දුවන්නේ. මේ ඔඩොක්කුවේ ඉන්න ඇවිදින්න බැරි දනගාන්නවත් බැරි දරුවව ඔඩොක්කුවේ තියාගෙන මව කියනවා. මේ එන්නේ ඇතින්නකටවත් බය නැති දරුවෙක්. මේ ආකල්පය තිබුණ හිඳ තමයි අපිට පුළුවන් වුණේ ඒ දරුවා මහා අවකන බුදු පිළිමේ නෙළුවා. මහා පරාක්‍රම සමුද්‍රයේ හැදුවා. රුවන්වැලි සෑ මහා දයගව හැදුවා. අද තාක්ෂණයේ දිනුනොත් හැබැයි අපිට බැරි වෙලා මේ වීරක්‍රියා කරන්න. මෙන්න ආකල්ප මේ වෙනස. අපි පටන් ගන්න ඕනේ එක තැනක් තියෙන. සේරි කියන තැන. අපි කතා කරන මේ භෞතික දේවල් විතරක් නෙවෙයි තියෙන්නේ. අපි ආකල්ප මේ වෙනසකට යන්නම අවශ්‍යයි. හේතුව තමයි අපි හැමතිස්සෙම උදම්මනනවා අතීතය ගැන ඒ අභිමානය. කෝ අපි හෙට දවසට දෙයක් එකතු කරලා හෙට දවස ආරම්භ කරන්න අද දවසේ අපේ ගෙදරින් මේකට සංකල්ප එකතු කරගන්නේ අපිට පහසු කරගන්න ප්‍රමිතිගත කරගන්න. නැත්නම් අපි එක එක්කෙනා එක එක ප්‍රමිති වලට ගිහම අපිට එකක් කරන්න බැරි වෙන හින්දා ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය අපේ මව් ආයතනයේ ආසියානු ඵලදායිතා සංගමේ අපි රටවල් 21ක් තියෙනවා. මේ මෑතකදී තුර්කිය සම්බන්ධ නැහැ. දැන් රටවල් 21ක් ඉන්නවා. මේ රටවල් 21 අපි ලොකු ජයග්‍රහණයක් ලැබලා තියෙන ශ්‍රී ලාංකිකයෝ විදිහට අපි ඵලදායිතා ලේකම් කාර්යාලයේ ජාතික මට්ටමින් ඵලදායිතා සම්මාන තරගාවලියක් පවත්වනවා. මේ දවස්වල අපි ඩෙස්ක්ටොප් ඉවැලියුෂන් එක කරනවා. අයිදුම්පත් කැඳවලා තෝරා ගැනීම කරනවා. එතකොට අපි පාසල් අංශය පෙර පාසල් අංශයත් එකතු කරලා තියෙනවා. රාජ්‍ය අංශය නිෂ්පාදන හා සේවා අංශය ඒ පමණක් නෙමෙයි මේ අවුරුද්ද අපි පිරිවෙන් අංශයත් එකතු කරගෙන තියෙනවා. මේ ඵලදායිතා සම්මාන මේ මොකද්ද කරන්නේ? අපි ප්‍රමිතිගත කරනවා නිර්ණායක කීපයක් ඔස්සේ ලකුණු දීලා ප්‍රමිතිගත කරනවා. පාසලක් නම් මේ විදිහට විය යුතුයි. පෙර පාසලක් නම් මේ විදිහට විය යුතුයි. රාජ්‍ය ආයතනයක් නම් මේ විදිහට විය යුතුයි. නිෂ්පාදන හා සේවා ආයතනයක් මේ විදිහට විය යුතුයි කියලා. ප්‍රමිතිගත කිරීම හරහා අපිට පුළුවන්කම තිබුණා මේ ඵලදායිතාවේ ක්‍රමවේද වලට යන්න. මේ හැම දෙයකින්ම බලාපොරොත්තු පිළිවෙල සහ ක්‍රමානුකූල බව. අපි අතීතයේ ලබාගත් ජයග්‍රහණ අදට කතා කරන. හැබැයි හෙටට අපි ප්‍රමිතීන් හදලා තියෙනවා. මේ ප්‍රමිතීන් වලට යා යුතුමයි. ඒක පටන් ගන්න ඕනේ අපේ ගෙදරින්. විශේෂයෙන් අපි ගෘහණියන් විදිහට මවක් විදිහට අපිට ලොකු භූමිකාවක් තියෙනවා. ඒ භූමිකාව ඇතුලේ අපි පිළිවෙලන උදාහරණයක් විදිහට අපි හැමතිස්සෙම දකින දේ තමයි අපි කතා බහ කරනවා තමයි කෙනෙක් එක්ක. හැබැයි අපිට ගැටලුවක් තියෙනවා මේ අපේ මූණෙන්. අපි කොච්චර කතා කළත් අපි පිළිවෙල නැත්තම් මේ මූණෙන් අපිට ඒක දැනෙනවා. කොච්චර පිළිවෙලයි කියලා කතා කළත් ඒ මූණේ ඒ දේවල් ටික රැඳිලා තියෙනවා. එහෙනම් අපි අවංකවම පිළිගන්න ඕනේ පිළිවෙල අපි ගාව තියෙනවා. ඒක අපි ශික්ෂණයේ විනය තුලින් හදා ගන්නවා. දැන් මැලේසියාවට ගිහම වාහනයක් නාද කරන්නේ නැහැ. එතකොට අපේ රටේ කොහොමද තත්ත්වය? අපි වාහන නාද කරන්නේම නැති තරම් නාද කරගෙනමනේ යන්නේ. නවත්තන්නේම නැති තරම්. හැබැයි අපිට මේ ශික්ෂණය විනය තුනේ කියලා දෙනවා කොහොමද අපි ශික්ෂණයක් එක්ක යන්නේ? කොහොමද අපි ප්‍රමිතිගත කරගෙන යන්නේ මේ දේවල්? හොඳයි, අපි සූදානම් වෙනවා කාලාත්‍රේ කතා බහ තුනින් විරාමයක් ලබා ගන්න. විරාමෙන් අනතුරුව අපි ආයෙමත් කතා කරන්න සූදානම් වෙනවා. කලමනාකරණය පිළිබඳව මේ අපි ලබා ගන්න අවසන් විරාමය. විරාමෙන් අනතුරුව අපි නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතා බහත් එක්ක. අද මාතෘකාව පිළිවෙල සහ කලමනාකරණය. උමේෂ් මහත්මයා, ආයතනයක් ඇතුලේ සේවක සේවිකාවන්ගේ හැසිරීම්, සංනිවේදනය, කතාබහ, ගනුදුනු කිරීම, කාලකලමනාකරණය මේ හැම දෙයක්ම සැලසුම් සහගතව පිළිවෙලකට වීම ආයතනයකට වැදගත්. ඔව්, ඉතාම වැදගත්. මම විශ්වාස කරනවා ඒක ඉතාම වැදගත් කියලා. ඔබතුමිය ඔය සඳහන් කරපු පිළිවෙල
සියලුම ආයතන ඇත්තටම මම පිළිගන්න දෙයක් තමයි ආයතනය කියන්නේ වෙනම අපේ ජීවිතෙන් භාගයකට වැඩිය ගත කරන ස්ථානයක්. ඒ ස්ථානයේ අපේ ඇත්තටම දෙවන නිවහන වගේ තැනක්. ඒ තැනදී අපි පුද්ගලයන් එකිනෙකා අතර සුවද කතා බහ වෙනවා, රාජකාරී කතා බහ වෙනවා, හැසිරෙනවා, අඳින පරිදින විදිය සංනිවේදනය කරගන්න විදිය, ඒකෙදි රාජකාරී සංවේදනය සහ අපි ඒකට නිකන් මිත්‍රශීලී සංවේදනය ඒ සියලු දේම පිළිවෙලකට වෙනවා නම් තමයි ආයතනයක සාර්ථකත්වය ළඟා කරගන්න පුළුවන්. මෙතනදී උදාහරණයක් විදිහට මිත්‍රශීලී සංවේදනය කොහොමද රාජකාරී සංවේදනය කොහොමද කියලත් ඉතා පිළිවෙලකට කරන්න මේ අපේ පුද්ගලයන් දැනගන්න ඕනේ. මොකද මිත්‍ර ඕනාවට වැඩිය මිත්‍රශීලී වෙලත් වැඩන්නේ නැහැ, වැඩක් කරගන්න බෑ රාජකාරියක් කරගන්න ගියාම. හැබැයි මිත්‍රශීලී නොවිත් බෑ, මිත්‍රශීලී වෙන්න ඕන අනිවාර්යෙන්. අපි සියලුම පුද්ගලයන් සමග අපි පිළිගන්න ඕන කාරණයක් තමයි මේ සියලුම පුද්ගලයන් විවිධ තරාතිරම්වල විවිධ ප්‍රදේශයන්වලින් ගෙනාපු සංස්කෘතියන් තියෙනවා, පුරුදු වෙච්ච විදියක් තියෙනවා. හැබැයි ආයතනකට ආවම අපි ඒ gedara වැඩ කරන විදියට නෙමෙයි ආයතනයේ පිළිවෙලට අනුගත වෙලා වැඩ කරගෙන යනවනේ. ඒ හින්දා රාජකාරී කරගෙන යනකොට මිත්‍රශීලීකම අපි කරන සියලුම කතා බහ යම්කිසි මට්ටමකට අපි තියාගන්න ඕනේ. මොකද නැත්තම් අපිට අපේ රාජකාරී අරමුණු වෙනුවෙන් කටයුතු කරගෙන යනකොට විවිධ බාධා වලට ලක් වෙනවා. තව දෙයක් තමයි යම් සියලුම මම සඳහන් කරනවා සියලුම ඉහළ සිට පහළ දක්වා සියලුම සාමාන්‍යයෙන් ගත්තොත් අපි පහළම සේවකයොත් ඒ සේවකයාගේ යටතේ තව ඒ සේවකයාත් එක්ක වැඩ කරන පුද්ගලයන් කොටසයක් ඉන්නවා. එයාලත් එක්ක කතා බහ කරනකොට ඒගොල්ලන්ට ඉන්ස්ට්‍රක්ෂන් නැත්නම් උපදේශනයන් දෙනවනවා. ඒ සියලු දේවල් හරි නිශ්චිත ආකාරයෙන් වෙන්න ඕනේ. සමහර මම විගණකයෙක් විදිහට දැකපු දෙයක් තමයි දෙන උපදේශයන් සමහර දේවල් පැහැදිලි නැහැ. සමහර උපදේශයන් ඒ පැහැදිලි නැති වුණාම අර පුද්ගල ඒ දෙන්න අතර අවබෝධයක් නැහැ. මම කියපු දෙයද එයාට තේරුණේ, එයා මං ඊට පස්සේ තේරුම් ගත්ත පුද්ගලයා හිතනවා එයා මට කිව්වේ හරි දෙයද නැද්ද කියලා ප්‍රශ්නයක් කරනවා. ඒ වුණාම දෙන්න දෙපැත්තට වැඩ කරගෙන ගිහිල්ලා අන්තිමේදී එයාගෙන් සේවය බලාපොරොත්තු වෙන පුද්ගලයා බලාපොරොත්තු වෙච්ච දේ නෙමෙයි අර කරලා තියෙන්නේ, අනිත් පුද්ගලයා කරලා තියෙන්නේ. ඒ හින්දා ඒ අතර නියම පිළිවෙලකට ගනුදෙනු වුණා නම් කතාබහ සිද්ධ වුණා නම් ඒ වෙන ගැටලු මගහර ගන්න පුළුවන්. තව දෙයක් තමයි මම දැකපු දෙයක් තමයි මගේ පළපුරුද්දෙන් සියලු ආයතනයක් තුළ විවිධාකාර ගැටුම් ඇති වෙනවා. පුද්ගලයන් අතර සෙක්ෂන් නැත්නම් අංශ අතර ගැටුම් ඇති වෙනවා. ඒක ආයතනික ස්වභාවය වැඩ කරගෙන යනවා. හැබැයි මේ ගැටලු වලට ප්‍රධාන හේතුව පිළිවෙලකට ගනුදෙනු නැත්නම් පිළිවෙලකට වැඩ නොකිරීමේ ප්‍රතිඵලයක්. ඒ උදාහරණයක් විදිහට අපි හිතමුකෝ යම්කිසි මිලදී ගැනීමක් කරනවා නම් ඒකට කරගෙන යන පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙලට නොකර වෙන පිළිවෙලකට කරන්න ගියාම ඒකට ඒ පිළි අනිත් ඒකට ලක්වන අනිත් අංශයන් අපහසුතාවටපත් වෙනවා. එහෙම නැත්නම් ඒ හැම ක්‍රියාවලියක්ම සඳහන් කළ දේ ඒක ක්‍රියාවලිය විදිහට පුද්ගලයන් කටයුතු කරගෙන ගියා නම් ඒ අරමුණු කරා ළඟා වෙන්න පුළුවන්, අර ගැටුම් අවම කරගන්න පුළුවන්. ගැටුම් වලට ප්‍රධානම හේතුව නිවැරදි සංනිවේදනයක් නැතිකව නිවැරදි විදියට අපිටම අරම අපි කලින් සඳහන් කරවාගේ ප්ලෑනින් එකක් නැතිකව ඒ ප්ලෑනින් එක හරියට පුද්ගලයන් අතර බෙදාගෙන නැතිකම නැත්නම් ඒ ප්ලෑනින් එකේදී අපි ඉදිරි වැඩ කටයුතු කරන්න යන්නේ කොහොමද කියලා සැලසුම් සාගත කටයුතු කරලා නැතිකම ඒ හින්දා ඒ අදාළ ඒකට අදාළ සංනිවේදනය පිළිවෙලකට වෙන්නේ නැති වුණාම තමයි ගැටුම් වලටත් ප්‍රධාන කාර්ය වෙන්නේ. ඒ අනුව පුද්ගලයන් ආයතනයක් ගත්තම ඒ සංනිවේදනය අමතරව ආයතනයක අඳින්න ඕන ඩ්‍රෙස් කෝඩ් එකක් තියෙනවා. ඒ දැන් පුද්ගලයෙක් අඳින පිළිඳ විදිය පවා බලපානවා එදිනෙදා ආයතනයේ අනිකුත් වැඩ කටයුතු වලට. පුද්ගලයෙක් අපේ යම්කිසි සෙක්ෂන් එකක් ඇතුළට එනකොට ඒ පුද්ගලයා ඇඳන් ඉන්න විදිය අනුව එයාට ලැබෙන සේවයේ ප්‍රමිතියත් වෙනස් වෙනවා. සමහර වෙලාවට එයාව අපි සැලකිල්ලට භාජනය ලක් කරන්නේ නැහැ. එයා අඳන් ඉන්න පිළිවෙල අනුව සහ ආයතනයේ පිළිගැනීම සම්පූර්ණ අපි කියන ඕවරෝල් පිළිගැනීම නැත්නම් සම්පූර්ණ පිළිගැනීමත් බලපානවා විවිධ පුද්ගලයන් අඳින පළඳින විදියානු. එතකොට හැමෝම එක විදියකට අපි කියන්නේ එකම විදියකට අඳින්න පළඳින්න කියලා. හැබැයි ආයතනයේ පිළිගත් ප්‍රමිතියක් තියෙනවා. ඒ ප්‍රමිතියට හැමෝම ඇඳුමක් අඳින්න ඕනේ. ඒ ආයතන අපි ගෙදර අඳින විදියට ආයතනයකට අඳින්නේ නැහැ. දැන් විවිධ විලාසිතා ඇවිල්ලා තියෙනවා. ඒ විලාසිතා ආයතනයට ගැළපෙන විදියට අපි කරන්න ඕනේ. ඒ වගේම අපි කන බොන දේවල් එදිනෙදා අපි සෙක්ෂන් අතර ගමන් කිරීම
එහෙම නැත්නම් වෙනත් භාණ්ඩ හුමාර කර ගැනීම වෙනත් අදාස හුමාර කර ගැනීම අපි ආයතන වල රැස්වීම වලදී කටයුතු කරන ආකාරය මේ සියලු දේකම පිළිවෙලක් නැති වුණොත් එතන ගැටුම් ඇති වෙනවා. ඒ ගැටුම් ඇති වෙන්න ප්‍රධාන දෙයක් තමයි අර sannivedana කටයුතු එහෙම නැත්නම් පිළිවෙලකට වැඩ කරන්න නැති හේතුව. ඒ හින්දා අපි ආයතනයක දකින්නේ සියලු දෙනාම හැම ආයතනයක ඇතර මං අර කලින් සඳහන් කරා වගේ වෙනමම අපේ නිවහනක්. ඒතකොට මේ නිවහනේ තුල සියලුම දේව වෙන හැම දෙයක්ම වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් නිදා ගැනීම ඇරෙන්න. එතකොට ඒ අනිත් සියලු කටයුතු අපි හැබැයි ගෙදරට වඩා වෙනස් විදියකට පිළිවෙලකට කටයුතු කරන්න අපි බැදී සිටිනවා. මොකද අපි වැඩ කරන්නේ එකිනෙකාගේ අරමුණු සම්පූර්ණ ආයතනයේ අරමුණු වෙනුවෙන් එකිනෙකා වැඩ කරන්නේ. එතකොට ගෙදර අපිට පෞද්ගලික අරමුණක් තිබ්බට ආයතනයකදී අපිට පෞද්ගලික අරමුණක් තියෙන විදියක් නැහැ. මොකද ආයතනයේ අරමුණ වෙනුවෙන් තමයි අපි වැඩ කරන්නේ. ඒ හින්දා සමහර දේවල් කැපකිරීම කළා. සමහර දේවල් ආයතනයේ කියන විදියටම අපි ඒගොල්ලෝ ආයතනයෙන් බලාපොරොත්තු වෙන විදියට පිළිවෙලට වැඩ කරන්න තමයි සියලු දේවල් කරන්නේ. කෑම බීම ගමන් බිමන් එහෙම නැත්නම් ඉදිනදා sannivedana කටයුතු අනිකුත් රාජකාරී වැඩකට කරන පිළිවෙලල් හැම දෙයකම පිළිවෙලක් තියෙනවනේ. පිළිගත් පිළිවෙලක් තියෙනවනේ. ඒ පිළිගත් පිළිවෙලට වැඩ කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට දෙදිනදා ගැටලු සහ ඇතිවීම අඩු වෙනවා. ඒ අඩු වුණාම ආයතනයේ සාමාන්‍ය ක්‍රියාකාරකම් ඉතාම සුමටව කරගෙන යන්න පුළුවන් වෙන ගැටුම් තියෙන පරිසරයකට වඩා සාපේක්ෂව ගැටුම් අඩු කරගන්න පුළුවන්. චාමිත මහත්මයා, මේ පිළිවෙල සහ කළමනාකරණය ගැන කතා කරද්දී මූල්‍ය කළමනාකරණය අපිට අමතක කරන්න බෑ. ඔබේ විෂයපතය මූල්‍ය කළමනාකරණය කෙනෙක්ගේ ජීවිතයේ තීරණාත්මක සාධකයක්. අපි කතා කරමු ඒ ගැන. ඔව්, දැන් මේ මූල්‍ය කළමනාකරණය කියන එකට සම්බන්ධ වෙනවා අපි මේ කතා කරන මාතෘකාව ඍජුවම. දැන් අපි කතා කරන්නේ පිළිවෙල කියලා. පිළිවෙලට වැඩක් කරන්න තුරම නාස්තිය වැඩි වෙනවා. නාස්තිය වැඩි වෙනවා, අමතර වේදම් වැඩි වෙනවා. යනාදී වශයෙන් මේක දිගින් දිගටම යනවා. හැබැයි මෙතන දැන් අපි ඔය මූල්‍ය කළමනාකරණය කියන එක ඍජුව ගත්තොත් ඒක ඇතුළෙත් ඒ මූල්‍ය කළමනාකරණයත් පිළිවෙලකට කරන්න ඕන. ඔතේ පිළිවෙලට කරන්නේ නැති වෙන අවස්ථා තමයි දුලාශි. ගොඩක් වෙලාවට අපි ආදායමට සරිලන විදිහටද අපි වීදම් කරන්න කියන්නේ. ආදායමට සරල විදිහට වීදම ගලපගත්තේ නැත්නම් එතනේ පිළිවෙල තිබ්බේ නැත්නම් එතනත් අපිට පීඩනයක් ගැටුමක් ඇති වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි ගත්තොත් පවුලක්. ඒ පවුලට ලැබෙන ආදායම අපි කොහොමද කල්පනාකරණය කරගන්නේ? මේක කරගන්න නම් ඉස්සල්ලාම අපිට අදහසක් තියෙන්න ඕන. ආදායමට වඩා මේකේ වැදගත්ම තැන තියෙන්නේ වියදම. ඒ කියන්නේ අපිට ලැබෙන ආදායමට වඩා ඒ ආදායම වියදම් කරන්නේ කොහොමද කියන එක. දැන් මම කාල වේලාවත් එක්ක උදාහරණ කීපයක් කියන්නම් මෙතෙන්දී අපිට සම්බන්ධ කරගන්න පුළුවන් ඒවා. දැන් වියදම කිව්වම වියදමේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි අත්‍යවශ්‍ය බඩු බාහිර ආදී සේවා වෙනුවෙන් කරන වියදම සහ අනිත් ඒවා සුඛෝපභෝගී කියන්නේ තිබෙ නැතත් අපිට ජීවත් වෙන්න පුළුවන් මට්ටමේ. දැන් මෙන්න මේ දෙක වෙන් කරගෙන ඉතාලම වැඩගත්. මොකද මේකෙන් අපිට අදිසි අවස්ථාවකදී එහෙම නැත්නම් අර්බුදයකදී අපිට කපන්න පුළුවන් අර සුඛෝපභෝගී පාට් එක. හැබැයි අත්‍යවශ්‍ය කොටස අනිවාර්යෙන් කරන්න ඕන. මේ අත්‍යවශ්‍ය කොටසෙදිත් අපිට පුළුවන් පිළිවෙලකට වැඩ කරොත් වියදම අඩු කරගෙන නැත්නම් පිරිමහ ගන්න පුළුවන් තැන් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි ගන්න බඩු බාහිර ආදී තියෙන්න පුළුවන් කල් පවතින බඩු. හාල් වගේ දේවල්, පරිප්පු වගේ දේවල් එහෙම යම්කිසි කාලයක් පවත්වාගෙන අපිට එදිනෙදා භාවිතා කරනොත් කාලයක් පවතින දේවල්. ඒතර අපි මේ වෙළඳ පොලෙන් ගන්නකොට දවස ගන්න කඩේට දුවන්නේ නැතුව අපිට පුළුවන් මේ මාසෙට අදාළ බඩු කොටස මොනවද කියලා බිනම හඳුනගෙන මාසෙට සැරයක් ගිහිල්ලා ඒ බඩු ටික ගන්න. එතකොට එතනින් කාලය ඉතුරුයි, ඔයාට යන මහන්සිය ඉතුරුයි. ඒ වගේම මේ මාසෙකට සැරයක් ගන්නකොට ඔයාට යම්කිසි ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් ගන්න හින්දා අපිට ගන්න පුළුවන් යම්කිසි වට්ටමක් අඩු මිලකට ගන්නත් පුළුවන්. ඒතකොට එතෙන්දී අර මූල්‍ය පාලනයට සෑහෙන දායක වෙනවා ඒ කාරණාම. ඊළඟට එදිනෙදා ගන්න කියන්නේ අපිට අඩු කාල සීමාවක් ඇතුළත අවශ්‍ය වෙන දේවල් අපිට එළවලුක දේවල් සතියකට සැරයක් ගන්න පුළුවන්. ඒත් මේ ගන්න ප්‍රමාණ දැන් මේ අර මෙතුමිය කිව්වා වගේ අර ගෘහණියට ලොකු කාර්යයක් තියෙනවා. මෙතෙන්දී මෙන්න මේ ප්‍රමාණයන් තීරණය කර ගැනීමදී වුණත් අවශ්‍ය ප්‍රමාණය මොකක්ද කියලා සැලසුම් කර ගැනීම. දැන් සමහර අවස්ථා තියෙනවා. දැන් අපේ ගෙදරත් ඒ අවස්ථාව යම්කිසි මට්ටමකට තියෙනවා. ඒ කියන්නේ අපි ඉදිරි දවස් දෙක තුනට මොනවද කන්නේ, මොන වගේ ආහාර රටාවක්ද තියෙන්නේ,
බද්දකන්නේ අපදකන්නේ පාන්දකන්නේ ඉතින් මේ ආදී වශයෙන් යම් කිසි ආකාරයකට සැලසුමක් ඇතුව මොකද මේවා දැන් හෝටල් එක වගේ නම් අනිවාර්යයෙන් මේ සැලසුම තියෙනවා නම ගොඩක් වෙලාවට මේක නැත්තේ ගෙදරකදීනේ ඉතින් මේ සැලසුම තිබ්බම අපිට පුළුවන් මේ සැලසුමට අනුකූල විදිහට ප්‍රමාණයන් තීරණය කරන්න ගේන්න ඕන ප්‍රමාණයන් මොනවද පරිභෝජන කරන ඕන ප්‍රමාණය මොනවද කියලා. මොකද මෙතන අපි නොදැනුවත් දුලාසි ලොකු නාස්තියක් වෙනවා. මේක බලන්න හොඳම තැන තමයි gedara ඉන්න ගමන් බලන්න ඉඳුල් භාජනයේ කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා. gedara ඉඳුල් භාජනෙන් කියන්න පුළුවන් ආහාර පරිභෝජනයේ පිළිවෙල මොකද්ද කියලා. සමහර වෙලාවට අපි කනට වඩා නාස්ති කරනවා එළියට දානවා. එතකොට මේක පාලනය කරගන්න නම් අපිට පුළුවන් තියාගන්න යම්කිසි අරමුණක් ඉලක්කයක් මම gedara ඉඳුල් භාජනයේ ප්‍රමාණය අඩු කරනවා. අපිට පුළුවන් නම් මේ ඉඳුල් භාජනයේ ඇතුළට කරපිංච නැටි ටික නැත්තම් අර ඒ කනබොන යෝගට් කෝප්පේ ඒ වගේ අහක දාන කොටස විතරක් ඉඳුල් භාජනයේ තියෙනවා නම් අන්න අපි සාර්ථකයි. හැබැයි බලන්න බත් මුට්ටියෙන් භාගයක් ඉඳුල් භාජනයේ සමහරලාට. මොකද මේ සැලසුමක් නැතිකම පිළිවෙලක් නැතිකම අපි පුරුද්දට මේක කරනවා. නැත්තම් උදාහරණයක් විදිහට අපි දවල් කෑම ආලා හවසට යම්කිසි ආහාරයක් නැත්තම් තේ එකක්ක් බිව්වොන මොකක් හරි ආහාරයක් එක්ක අපිට දැනෙන්න ඕන රෑ කෑමට වෙනද කන ප්‍රමාණය කන්න බෑ. එතකොට එතනත් පිළිවෙල තියෙනවා. ඒ ප්‍රමාණය තීරණය කර ගැනීමේදී. ඉතින් මම මේ සරල උදාහරණ කිව්වේ. ඒ වගේම තමයි අර වියදම් වෙන්කර හඳුනා ගැනීම. දෙකෙන් මම දන්නවා ගොඩාක් අය අනවශ්‍ය වියදම් කරනවා. ඒ කියන්නේ පාලනය කරගන්න පුළුවන් වියදම් මගේ අරනවා. දැන් උදාහරණයක් විදිහට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙන කෙනෙක් නම් ක්‍රෙඩිට් කාඩ් එකේ ගෙවන්න තියෙන ගෙවීම නියමිත දිනකට ගෙවුවේ නැත්නම් අමතර ඔයාලට දඩයක් ගෙවන්න තියෙනවා. අමතර පොලියක් ගෙවන්න තියෙනවා. සමහරවිට මේක මතක් වෙන්නේ මේ ගෙවන්න තියෙන දවසට පහවදා. ඉතින් ඕක පොඩ්ඩක් සැලසුම් කරගෙන ක්‍රෙඩිට් කාඩ් ස්ටේට්මන්ට් එක ආපු ගමන් ඒක කොහෙන් සටහන් කරගෙන අහවල් දවසට කලින් ගෙවන්න ඕන කියන එක සටහන් කරගෙන තිබ්බනම් මේ දවසට ගෙවනවා. ලයිට් බිල ගෙවන දවසක් සැලසුම් කරගන්න එක දාන්න ෆෝන් එකට හැම මාසෙම මේ දවසට ලයිට් බිල ගෙවනවා මම. හැම මාසෙම මේ දවසට වතුරු බිල ගෙවනවා. එතකොට ඒකට අදාළ මුදල් වෙන් කරලා තියන්න පුළුවන් තමන්ට ආදාය හම්බුනට පස්සේ වෙනම වෙනම අවශ්‍ය නම් ලියුම් කවරල දාන හරිය ආදී වශයෙන්. ඒත් මේ කරන්නේ වියදම් හඳුනා ගැනීම සහ පාලනය කර ගැනීම. ඊළඟට දුලාසි වැදගත් වෙන කැල තමයි අපි අපේ ජීවන රටාවට අපේ ආර්ථිකයට ගැළපෙන විදිහට වියදම් කරන අංශ ඒ භාණ්ඩ හා සේවාවල් හඳුනා ගැනීම. සමහර වෙලාවට අර මාසෙට 50,000ක පඩිය ගන්න කෙනා ලක්ෂ 5000 පඩි ගන්න කෙනාගේ ජීවන රටාවට හැඩ ගැහෙන්න හදනවා. ඉතින් එහෙම වුණාම අපි තේරුම් ගන්න ඕන අපිට යන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ කියන්නේ අපිට සතියකට සැරයක් රෙස්ටුරන්ට් එකකින් කන්න පුළුවන් වත්කමක් නැතුව ඇති. නමුත් මගේ එක්ක ආසයකට අනිත් අයට වෙන ආදාය මාර්ග තියෙනවා ඇති. ඒගොල්ලෝ ඒ හින්දා එතනට යනවා වෙන්න පුළුවන්. ඒතර මෙන්න මේ ජීවන රටාව තේරුම් අරගෙන සම්බන්ධ කර ගැනීම ඉතාම වැදගත්. ඔය කියන වියදම් පාලනය කිරීමට. තුන්වෙනි කාරණේ තමයි දුලාසි ඔය වියදම් පාලනේ මූල්‍ය කළමනාකරණය තිබි ගොඩාක් මෙහෙට තරත් තමයි මේ ණය ගනුදෙනු සම්බන්ධයෙන්. ණය අපි දැන් ගෙයක් හදන්න ණයක් ගන්නවා වෙන්න පුළුවන් වාහනයක් ගන්න ණයක් ගන්නවා වෙන්න පුළුවන් ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්නවා වෙන්න පුළුවන්. මොකද මෙතෙන්දි වෙන්නේ අපිට පිටින් මුදල් ප්‍රමාණයක් එනවා වේදම් කරන්න. එතකොට අපිට මුදල් තියෙනවා වේදම් කරන්න. හැබැයි මේ ගන්න මුදල අපි ආපහු ගෙවන්න ඕන. ඒක ගොඩක් අයට වෙන දේ තමයි මේක ගොඩක් අපි ගන්න ණය සාමාන්‍යයෙන් ගෙයක් ගෙදරකදි ගත්තොත් මේ ණය ගන්නේ පරිභෝජනයට. ඒ මුදල දාලත් යම්කිසි ආයෝජනයක් නැවත ගන්න නෙමෙයි. ඒ කියන්නේ මේ ප්‍රතිලාභයක් ගන්න නෙමෙයි. මෙහෙම වුණාම අපේ වියදම් වලින් කොටසක් ඒ වියදම් කරන වලින් කොටසක් එතනටත් යනවා. ඒ ණය ගෙවන්න. ඉතින් එතකොට අපි මුලින්ම මම ගොඩක් අය මට හම්බෙලා තියෙනවා මේ ණය වගේ දේවල් වලට යනකොට දෙන ප්‍රමාණය ගන්න පුරුදුලා ඉන්නවා. අවශ්‍ය ප්‍රමාණය නෙමෙයි. දැන් ණයක් දෙනවා දැන් මේ පහුගිය දවස්වලත් එහෙමයි. දැන් ආණ්ඩුවෙන් කිව්වම මේ අංශයට ණයක් ගන්න පුළුවන්. මමත් ඒ අංශයට මමත් ගිලා ණයක් ගන්න ඕන. එහෙම එකක් නැහැ. අපි ඉස්සෙල්ලම තීරණය කරගන්න ඕනේ මේකට අවශ්‍යද නැද්ද? ඊළඟට අවශ්‍ය ප්‍රමාණය මොකද්ද? ඊළඟට මම මේක ගෙවන්න තියෙන ක්‍රමවේදය. ගොඩක් අය මේ ණය ගන්නේ ගෙවන්න ක්‍රමවේදයක් හදාගන්නේ නැතුව. දැන් මම ගොඩක් අය යෝජනා කරලා තිනවා තමන් පඩියක් ගන්න කෙනෙක් නම් මාසික පඩියක් ගන්න කෙනෙක් නම් ණයක් තියෙනවා නම් පුරුද්දක් විදිහට ඒ ණය ගෙවීමට අවශ්‍ය කරන මුදල පඩිය ගතට ගත්තක මම වෙන් කරන්න. සමහරව ගෙවන්න තියෙන මාසේ අන්තිමට වෙන්න පුළුවන් පස්සතව කාලෙකට. ඒව වෙන් කරන්න. ඒත් එහෙම වුණාම තමන්ගේ පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණය අපිට හැඩ ගැහිලා තියෙන. නැත්තම් වෙන්නේ අති මුදල් තියෙනකොට වියදම් වෙනවක. ඊළඟ එක තමයි අපි මේ වියදම් මූල්‍ය කළමනාකරණය කියන එකේදී gedaradi ඊටාම වැදගත් දෙයක් තමයි පවුලේ සියලු දෙනාම
ඒ තමන්ගේ ආර්ථිකය පිළිබඳ අවබෝධයක් තියාගෙන ඒකට ගැළපෙන ජීවන රටාවකට හැඩගැහෙන. ඒක විශේෂයෙන්ම අපි දැන් දරුවෝ අපි මේ දරුවන්ට මේ තමන්ගේ ආර්ථික මට්ටම පිළිබඳ පැහැදිලි අවබෝධයක් දීලා නැතුව ඒගොල්ලන් සමහරලාට මේ ඉස්කෝලේ ගියාම කියනවා මගේ අහවල් යාළුවා මේ ಜಾති කැමරේ තමයි අරන් ඉන්නේ. අහවල් යාළුවාට මේ ಜಾතියේ ඔරලෝසුවක් තියෙනවා. ඉතින් දැන් ගෙදර ආවම මේ දරුවා ඒ ඉල්ලීම කරාම අපිට තෝරා ගැනීම දෙකක් තියෙනවා. අපි මේ මෙයා කියන හින්දා ළමයාගේ තත්ත්වෙ මේන්ටේන් කරන්න ඒ ඉස්කෝලේ යාගේ තත්ත්වෙ බීරගෙන මෙහෙම කරනවාද? එහෙම නැත්නම් දරුවට මේ මුදල් පරිපාලනය පිළිබඳ අවබෝධයක් ආර්ථික පිළිබඳ අවබෝධයක් දීලා එයාට ඒක තේරුම් කරලා අපේ සීමාව මොකද්ද කියන එක එයාට තේරුම් කරලා දීලා ඒ සීමාව ඇතුළේ එයාට වියදම් කරන්න පුරුදු කරනවාද කියන එක. මෙතෙන් තවම එක කැලක් එකතු කරන්න දුලාශුවේ මූල කලමනාකරණ දෙක ගොඩාක්ම හොඳ දෙයක් තමයි. මොකද මේ මොන දේ වුණත් අපි මේ වැඩිහිටියෝ විදිහට කරන දේවල් අපි පුංචි කාලේ ඉඳලා පුරුදු වෙලා දේවල් තමයි අපි ජීවිත රටාවට එකතු කරගන්නේ. පුළුවන් නම් තමන්ගේ දරුවන්ටත් පුරුදු කරන්න බජට් එකක් දීලා බජට් එකට වියදම් කරන්න. ඒ කියන්නේ හැම මාසෙම දරුවට කියන්නේ හරි ඔයාට මම හැම මාසෙම රුපියල් 500ක් අතර දෙනවා. ඔයාගේ මට්ටමින් කරන්න තියෙන වීදන් ටික ඔතනින් කරගන්න ඕනේ. ඔය 500ෙන් බැලන්ස් කරන්න ඕනේ. ඔයා කඩේට ගියාම ඔයා ගන්න ඕන බිස්කට් එකක් චොකලට් එකක් ගන්න ඕන නම් කමක් නැහැ. ඔයාගේ සාමාන්‍ය ළමයි එහෙම බලාපොරොත්තු වෙනවනේ. මේ 500 තමයි මේ මාසේ පඩිය ඔයාගේ. ඔයා දැන් මේක වෙන් කරගන්න චොකලට් ගන්න කොච්චර ගන්නවද? බිස්කට් වලට කොච්චර ගන්නවද? ඉස්කෝලේ ගියාම කැන්ටින් එකකින් මොන හරි කන්න කොච්චර තියාගන්නවද? ඒවාගේ අවශ්‍ය දැන් ඔයාට ඔරලෝසුවක් ගන්න ඕන නම් මේ හම්බෙන 500ෙන් ඔයා ගණන් ඉතුරු කරන්න. හැම මාසෙම 100 100 එකතු කරලා ඒක හදාගෙන මාස 6ක් ගියම ඔරලෝසුවක් ගන්න පුළුවන්. මේ පරිචය මේ කියන මේ අත්දැකීම මේ ළමයාට පුංචි කාලේ ඉඳලා දෙන්න ඕන. එහෙම දුන්නම තමයි ලොකු වෙන කොටත් Tamanට තේරෙන්නේ Tamanගේ මේ පර්ස් එක හසුරව ගන්න. ඉතින් ඕක තව අපිට දිගට යන්න පුළුවන්. ඉතින් මේක මම සරලව අන්තිමට ගේන්නේ මේ හැම දෙෙම අපි අපේ ජීවිතයට බද්ධ කරගන්න තරමට තමයි මේ දේවල් ක්‍රියාත්මක වෙන්නේ. අර ආයතනික වැඩ කරනවා වගේ අපිට මේ චෙක්ලිස්ට් ප්‍රොසීජර්ස් නැත්නම් මේ KPIs ඒ මොනවත් නැහැ. මේ ගෙදර ඇතුලේ හදාගන්න මේ සාමාන්‍ය ජීවන රටාව පරිසරය. මේ පරිසරය ඇතුලේ මේ දේවල් ටික තියෙනකොට ඉබේම අපි එකට අනුගත වෙනවා. ඉතින් ඒක කාලයක් තිස්සේ කරගෙන යනකොට අපිට ඒක හදාගන්න පුළුවන්. පළවෙනි දේ තමයි අවබෝධය. හොඳයි. සේනානි මහත්මිය කෙනෙක් ගාව පිළිවෙල තියෙනවා නම් කෙනෙක් තමන්ගේ ජීවිතය මනා කලමනාකාරීත්වයකින් යුතුව ගත කරනවා නම් එතන ඵලදායීතාවය තියෙනවාද මේ පිළිවෙල කලමනාකරණය දන්න කෙනාට ඵලදායීතාවය කියන්නේ සාක්ෂාත් කරගන්න පුළුවන් අරමුණක්ද මම මෙහෙම ප්‍රවේශයක් ගන්නම් අපි නිවසක පිළිවෙලක් තියෙනවා නම් අපිට හැමදේම පිළිවෙලට අපි දරුවන්ගේ කතා කරොත් දරුවගේ මේසේ පිළිවෙලට තියෙනවා අධ්‍යාපන කටයුතු වලට කාල කලමනාකරණය කරලා තියෙනවා කාල සටහනකට අනුව ඔහු කටයුතු කරනවා ඔහුට පුළුවන් මේ විභාග හෙටයි කියලා පාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ එදිනදා වැඩ එදිනදා ක්‍රමානුකූල කරගෙන යනවා ඒ පිළිවෙල එතන තියෙනවා දරුවට පුළුවන් එයාගේ ඉලක්කය කරා යන්න ක්‍රමානුකූලව ඉදිරියට යන්න ඒ ගමන යන්න අපේ ගෙදර දැන් අපි කතා කරන ඉදිර ගෙදර උදේට අපි උදේ ඉඳලා සැලසුම් කරලා තියෙනවා නිවැරදිව ක්‍රමානුකූලව අපිට කිසිම ආතතියකින් තොරව අපිට වැඩ කටයුතු කරන්න පුළුවන්. උදේ අපි නැගිටිනවා සුපුරුදු පරිදි අවශ්‍ය දේවල් කටයුතු ටික කරලා කැම ටික අපේ ස්වාමීට කැම ටික දරුවන්ට ලෑස්ති කරලා අපිටත් නිදහසේ ලෑස් වෙලා ආයතනෙට යන්න පුළුවන්. සහ මේකෙන් පස්සේ ආයතනෙට ගියාට පස්සේ අපිට ප්‍රසන්න පරිසරයක් තියෙනවා. සහ මානසික ආතතියක් නෑ අපිට කාර්යක්ෂම වැඩ කරන්න පුළුවන්. සඵලදායි වැඩ කරන්න පුළුවන්. සුහදශීලී සේවාවක් දෙන්න පුළුවන්කම ලැබෙනවා. මේ හැමදේම ගොනු වෙන්නේ අපේ පිළිවෙලත් එක්ක. අපි අපිලිවෙල වුණාම අපි ගහව තියෙන ආතතිය අපි පිළිවෙල වුණාම නැති වෙනවා. අපි අඳින පළඳින විදිහ අපි කතා බහ කරන විදිහ මේ හැමදේම අපේ වෙනස් වෙනවා. ඒ විතරක් නෙමෙයි. මේක ආයතනයේදීත් එහෙමයි. ආයතනයේ අපි ආයතනයේ පිළිවෙලයි කියලා දැනුණාම එන නිලධාරිය සේවය ලබා ගන්න සේවාදායකයා ප්‍රසන්න පරිසරයකට යොමු වෙන්නේ. එතන ආතතියක් නැහැ. එතන කාර්යක්ෂම සේවයක් සපයනකොට ආත්ම තෘප්තියක් තියෙනවා. රැකියාව අපි ඒ රැකියාව කරනකොට අපිට ඒ සේවයේ සලසන සතුටක් තියෙනවා ආත්ම තෘප්තියක් තියෙනවා. ඒතර මේ දේවල් එක්ක ගලපනකොට අපි කියනවා පිළිවෙල තියෙනවා වඩා පහසුවෙන් කාර්යක්ෂම සේවයක් දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ප්‍රමිතිගත වෙන්න පුළුවන්. අපි අභිමාණයෙන් කතා කරන අතීතය නෙවෙයි හෙටට කතා කරන අනාගතයට යන්න ඕන. එහෙනම් අපි හදන්න ඕනේ පිළිවෙල ප්‍රමිතීන් එක් ගුණාත්මක ප්‍රමිතීන් කොහොමද අපි ආයතනයකට ගලපන්නේ කොහොමද අපි ගෙදෙට්ට ගලපගන්නේ මේ දේවල් අපි හරියට සකස් කරගෙන තියෙනවා දැන් අපි මූල කලමනාකරණයේ පැත්තෙන් කතා කළා අපේ රාජ්‍ය ආයතනයක නම් විශේෂයෙන්ම ප්‍රමිතීන් තියෙනවා අපි මුදල් රෙගුලාසිත් එක්ක තමයි හැම දෙයක්ම සැලසුම් කරන්නේ පිරිවිතරයක් එක්ක තමයි අයවැය ඇස්තමේන්තුවක් හදාගෙන ඒ ඇස්තමේන්තුවට අනුමත කරගෙන ඒ අනුව අපි මුදල් කලමනාකරණය කරනවා යම්කිසි හේතුවක් හින්දා අපිට මූල රෙගුලාසි වලින් බැහැරව
කවුරුහරි කෙනෙක් කටයුතු කරලා තියෙනවා. එතනදී අපිට මුදල් අවභාවිත එහෙම නැත්නම් මහජන මුදල් මේ මහජන මුදල් අවභාවිත වෙන විගණන විමසුම් පවා මුණ දෙන්න වෙනවා. ඒ හින්දා අපි හැමදේදීම ප්‍රමිතිගත වීම සහ පිළිවෙල කියන දේ තුල තමයි මේ දේවල් ගැබ් වෙලා තියෙන්නේ. එහෙනම් අපිට පිළිවෙල සකස් කරගන්න පුළුවන් වුණත් ඉතා පහසුවෙන් කාර්යක්ෂම සේවයක් සඵලදායී සේවයක් ලබා දෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි ගෙදෙට්ටත් අපිට සුහදශීලී වටපිටාවක් ඇති කරගන්න පුළුවන් අපේ දරුවෝ එක්ක. මොකද මේ හැම දෙයකම අපේ අරමුණ අවසානයේ ජීවිතේ සතුට. අපිට ජීවිතේ සතුට අපේ මුදල් වලින් කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. අපිට ලොකු මුදලක් තියෙනවා ලොකු ඇඳක් ගන්න පුළුවන්. හැබැයි ඒ ඇඳ ගත්තට ඒ ඇඳේ අපිට සුවදායි නිින්දක් මිලට ගන්න බෑනේ. ලොකු ඔරලෝසුවක් ගන්න පුළුවන් ලොකු මිලක් තියලා. හැබැයි කාලය අපිට මිලට ගන්න බෑනේ. ලොකු දැනුමකට ඕන කරන පොත් ගොඩාක් අපි ගෙදර ගොඩ ගන්න පුළුවන්. හැබැයි දැනුම අපිට මුදලින් ගන්න බෑනේ. ඒතර මේ හැමදේම ඇතුළේ මුදලින් ගන්න බැරි තව දෙයක් තියෙනවා. සතුට. මේ ජීවිතේ සතුට හොයාගෙන යන ගමනේදී අපි පිළිවෙල වෙනවන ක්‍රමානුකූල වෙනවන අපිට පුළුවන්කම ලැබෙනවා පළදායි සංකල්ප තුලින් ගත කරන යහපත් ජීවිතයක් හෙට දවසට අපේ දරුවෝ වෙනුවෙන් අනාගතය වෙනුවෙන් එකතු කරන්න. ඒ හින්දා අපි සුපිලිවෙලින් හෙට දිනන්න උත්සාහයක් ගන්න. හොඳයි. කාලාත්‍රී කතා බහ වැඩසටහනින් අද අපි කතා කරේ පිළිවෙල සහ කලමනාකරණය පිළිබඳව. ඒ වගේම පිළිවෙල සහ කලමනාකරණය තුළින් කොහොමද ඵලදායීතාවය ජීවිතයට ළඟා කරගන්නේ කියන කාරණේ අපි කතා කරා. අපි සූදානම් වෙනවා අද සාකච්ඡාවට සමාප්තිය සටහන් කරන්නේ. ඊට කලින් හඳුන්වලා දෙන්න ඕනේ අද වැඩසටහනත් එක්ක එක්කාසුන විද්වත් මණ්ඩලය. අද අපිත් එක්ක එකතු වුණා වරලත් ගණක අධිකාරී උමේෂ් හිරන්ත නවගමුව මහත්මයා. ඒත් එක්කම අපිත් එක්ක එකතු වුණා ඵලදායී ලේකම් කාර්යාලයේ ඵලදායීතා ප්‍රවර්ධන නිලධාරිනි සහ ආකල්ප සංවර්ධන දේශිකා DM සේනානි දර්ශිකා කුමාරි මහත්මිය. ඒත් සමගින් අපිත් එක්ක එකතු වුණා කලමනාකරණ සහ ව්‍යාපාර උපදේශක වරලත් ගණක අධිකාරී බාහිර කථිකාචාර්ය චාමින්ද කුමාරසිරි මහතා. තිදෙනාටම ආයි බොහෝ වේවා. සුබ දවසක්. සුබ දවසක්. ඊතවතුනි අපි සූදානම් වෙන්නේ අද කාලාත්‍රී කතා බහ වැඩසටහනින් ඔබේ නිවහන් සමුගෙන යන්න. අපිලිවෙල කියන්නේ එක උත්සාහයකින් අතහැර ගන්න පුළුවන් පුරුද්දක්වත් පිළිවෙල කියන්නේ එක උත්සාහයකින් ජීවිතයට ළඟා කරගන්න පුළුවන් පුරුද්දක්වත් නෙමෙයි. මේ ප්‍රගුණ කළ යුතු ගුණාංගයන්. අපිලිවෙල ඔබේ ජීවිතයෙන් ඈත් කරගෙන පිළිවෙල ඔබේ ජීවිතයට අරගෙන එන්න නම් ඔබ පුරුද්දක් විදිහට ඔබේ ජීවිතයට පිළිවෙල ළඟා කරගත යුතුම වෙන කාරණාවක්. ඒ නිසා අද ඉඳලා දවසට ඔබ කරන ඔබේ දෛනික රාජකාරී කටයුතු වලින් කිහිපයක්වත් පිළිවෙලට කරන්න උත්සාහ කරන්නේ පිළිවෙල ඔබේ ජීවිතයට වෙනස් පාරක් පෙන්නාවි. අපි අද වැඩසටහනෙන් සමුගෙන යන්නේ තවත් දවසක මෙවැනි වටිනා මාතෘකාවක් ගැන කතා කරන බලාපොරොත්තු පොරොන්දු එක්ක. එහෙම මුණගැහෙනකල් ප්‍රාර්ථනා කරන්නේ ඔබට සුබ දවසක්. ආයිබෝවන්.